ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනි හොඳින් පරිස්සම් වෙන්න නේද අන් කවරදාටත් වඩා පරිස්සම් වෙන්න ඕනි කාලවකවානුවයි මේ ඇවිදින් තියෙන්නේ කොවිඩ් වසංගතයේ ලංකාවට දැනෙන්න ගත්ත ගිය අවුරුද්දේ මාර්තු මාසෙදී අපි පරිස්සම් වුණා දෙවන රැල්ලේදී නැවත පරිස්සම් වුණා හැබැයි ඔබට කියන්න ඒ අවස්ථා දෙකටම වඩා වඩාත්ම පරිස්සම් විය යුතු කාලවකවානුවයි මේ එනිසා පරිස්සමෙන් හොඳින් ඉන්න කියලා ඔබට ආදරෙන් මතක් කරන ගමන් ඔබේ රසවින්දනය වෙනුවෙන්ම අවදානම දරාගෙන පරිස්සම තියාගෙන අපි හිත ඉල්ලන තරු සමගින් ඔබේ ගෙදරට ඕන්නා දත්තාව 2599132 අපේ දුරකථන අංකය අංකණය කරන්න ඔගොල්ලෝ ආදරය කරන ජනප්‍රියම තාරකා අද පාය අවසන් එහෙමනම් ඒ අය සමගින් අපට එක්වන්නට මේ කාලයයි හොඳයි අපි හඳුනා ගනිමු අපේ රටේ සිනමාවේ සුවිශේෂී සලකුණකට අපි අද හිත ඉල්ලන තරු අලංකාරවත් කරන්න එන්න කියලා කිව්වා. ඇගේ සුන්දරත්වය තාම එලෙසමයි. ආදරෙන් ආරාධනා කරනවා එන්න මාසලට සංගීතා වීරරත්න. අයබෝන් හොඳින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අයබෝන්. ඔව්. මඩ බඳින විලාසිතාවක් අනේ අද වාගේ තියෙන්නේ. ඔව් මට දෙන්නකෝ දීපාල් ෆුල් ෂොට් එකම පොඩ්ඩක් අරගෙන මේ ලස්සන අපි ආරම්භයේම පෙන්නන් ඒ සංගීතාම තමයි බලමු පොඩ්ඩක් ලස්සන කරිම ලස්සනයි කාගේද විලාසිතාව ඒ කියන්නේ ඇඳුම ඔව් යෝලාන් එතකොට බතික් ටික එයාගේ එයාගේ yes යෝලාන් ළඟදී අපේ දයාසිරි ජයසේකරම තමයි හම්බුණාද නෑ නෑ හැබැයි මම ගොඩක් එයාව හම්බ වෙන වෙලාවල් වලට බතික් තමයි ඇඳන් හිටියේ. ඉතින් දැසිරි කෙනා හරි මම ප්‍රොමෝට් කරනවා හොඳයි හොඳයි කියලා. ඔන්න එමත්තමනි අදත් ආව. ඔව් කියන්න. එහෙම ප්‍රොමෝෂන් එක නෙවෙයි මම බතික් වලට ඇත්තටම ආසයි. හොඳයි ඔන්න එමත්තමනි අද ඔයාට තවදුරටත් ප්‍රවර්ධනය මෙතනින් බතික් වෙනුවෙන්. බොහොම ස්තුතියි ඔහොම ඉන්න යන්න එපා. අපි ඊළඟට හඳුනා ගන්නට සූදානම් වෙනවා ඔයගොල්ලෝ ආදරය කරන වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියව නාඩගම්කාරියෝ ඇයව ගෙනිච්ච තැන ඇය නාඩගම්කාරියෝ රැගෙන ගිය තැන ඔබ ආදරය නොඅඩු ඇයට දුන්නා වසරේ ජනප්‍රියම රූපවාහිනිය නිලියයි ඒ චීත්ත ගෞම් ඒ අපූරු ගැමිකම වෙනුවට අද ඇය බටහිර පන්නේ ඔබ හමුවට මේ හඳුනා ගන්න සෙනාලි ෆොන්සේකා මේ සුදු චූටිමද කියලා මම බැලුවේ දෙන්නේ. මෙයාගේ දෙන්න ෆුල් ෂොට් එකක් ඕ. මේ සුදු චූටිමද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනි ඒකින්දම. සුදු චූටි? නෑ මං හිතා ඉතින් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි කියලා දැන් සුදු චූටි විදිහට සතියේ දවස් පහේම දකින්වනේ. ඉතින් ඒක නිසා අද පොඩ්ඩක් වෙනස් වුණා. ඉරිදවත් වෙනසක් තියෙන්න බෑ නේද? ඔව්. කොහොමද ජනප්‍රියතාවයේ කොහොමද ප්‍රතිචාර? බාරට බාරේ සම්මානයකුත් හම්බුණා සුබ පැතුම් පිරිනමන ගමන් ඔබේ ප්‍රතිචාර ටික ඔබට දැනෙන දේ ප්‍රේක්ෂකයන්ට කියන්න. ඇත්තටම මං හිතන්නේ මේ අපිට මේ හම්බෙච්ච මේ ලොකුම වටිනාම මේ ජනප්‍රියත්වයේ කියන ජනප්‍රියම නිලියගේ සම්මානය මට නම් හම්බුනේ නාඩගම්කාරයෝ බලන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් හින්දාමයි. ඉතින් ඒගොල්ලන්ට තමයි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඉතින් නාඩගම්කාරයෝ ස්වර්ණවාහිනිය මේ කියන්නේ ඉතින් මට ගෙදර වගේ තමයි. ඉතින් ඇත්තටම ගොඩක් සන්තෝසයි නාඩගම්කාරයෝ මිනිස්සුන්ගේ හිතවලට හදවතට මෙච්චර ලං වෙච්ච එක ගැන ඒ වගේම අපි හැම කෙනෙක්ටම ඒ කියන්නේ නොඅඩුව මොන චරිතයට උනත් මාර ආදරය මිනිස්සුන්ගේ තියෙන. ඉතින් ඒ ආදරයට බොහොම ස්තුතියි සහ හරිම කියන්නේ නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. හොඳයි එහෙමනම් මේ දෙන්නව මෙතන තියලා රටේ ජනප්‍රියම ඔබ ඉහළටම ගෙනිච්ච ගායකයන් තුන්දෙනෙක් ඒ වගේම ගායනයේ උපන් හපන්කම් තියෙන වසරේ ජනප්‍රියම රූපවාහිනී නළුවා සමගින් ආගමනයේ සිදු කරන්නේ වෙනස්ම විදියකට. ඕගොල්ලෝ රටක් විදියට ආදරය කරපු ගීතයක් තමයි අංජලිකා. ඒ ගීතේ සමගින් මේ අපූර්ව සංකලනය මේ දෙදෙනා විසට පැමිණෙන වෙලාවයි මේ. තව මත්
ඒකයි මං කිව්වේ ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් අවදානම දරාගෙන පරිස්සමක් තියාගෙන අපි හිත ඉල්ලන තරතුලින් ආව කියලා වෙනස්ම ආරම්භයක් ගත්තේ කොයිතරම්නම් අපූර්වද මේ ගායනී ජේෂ්ඨයා නලින් පෙරේරාගේ මේ රටක් ආදරය කරන ගීතේ BNS සජිතත් සමගින් හවුල් වෙලා ගායනා කළා කියලා කිව්වම ඔයාගෙන් තමයි මුලින්ම කමෙන්ට් එකක් ගන්න ඕනේ මේ හැඟීම මේ අපූර්වත්වය ගැන ඇත්තටම මේ අද තියෙන්නේ හරි अरे अमुतुम अद अमुतुम अद अमुतुम अभी फील्डे अभी इसको लेना टीवी अड़की बलांकिट महा पुरुष इलाट ඊළඟට අපි දෙන්න ඉන්නේ ඔව් අපඩ එකෙන් ආයිත් ඇක්ෂන් එක දෙන්නම ඒක දෙන්න හරි ආයි ඊළඟට ඉන්න අපි දෙන්න ඔව් සහ අපි ඒ කියන්නේ අපි මේ ෆීල්ඩ් එකට අවිල් ඉන්න කාලේ හිටපු පොඩි ළමෙක් වගේ හිටපු පොඩි අබෙක් ඔව් හැටියට අපිට ඉස්සෙල්ලම හම්බ වෙන අජිත ඔව් එයාත් දැන් අපිට වඩා උස මහත් වෙලා අපේ හැමතෙම වැඩි වෙලා ඉන්නේ ඉතින් අර ගායනයේ පැත්තෙන් එහෙමයි එතකොට මම මේ ඉස්කෝලේ යන කාලවල ගැන කතා කරන්නේ මේ දෙන්න ගැන කතා කරනකොට මොකද ඊට පස්සේ ඉතින් ඕකට එක එක වහගෙන වෙනවා ඉතින් ඒ කාලේ ඉඳන් දන්න චරිත සහ අපි මෑත කාලේදී ආදරය කරන චරිත අපි ඉස්කෝලේ යන කාලේ බලපු සප්තකන්‍ය අපි ඒකත් මතක් කරනවා ගිහිල්ලා බලපු අර අපි වශී වුණු ඒ රංගපෑවෙත් මම ඉස්කෝලේ යන කාලේනේ එයාත් ඉස්කෝලේ යන කාලේ ඔක්කොම ඉස්කෝලේ යනවා ඔව් එයාත් ඉස්කෝලේ යන කාලේ ඒක රංගපෑ ඉස්කෝලේ යනවා ඔව් I was 17 संगीत दिया संगीत आया
මට පොඩ්ඩක් පොඩ්ඩක් අප්සෙට් එකක් ආවට මට පොඩි ෂොක් එකක් ආවා ඒ ශෝයි ගාව ගිහලා ඒත් සංගීත මේක හොයද කියලා සංගීත මේ පැත්ත කොහොමද අංජලිකා ට්‍රැක්ස් ගන්නවා ගන්නවා දානවා පුරෝණා අය දුන්න වැඩ මම ෆුල් හොල්මන් දැන් මේ වැඩේ වෙනම මේ මාර ටැලන්ටඩ් කොල්ලෙක් නෙමෙයි කිතකොට කිසිම දෙයක් මේ දෙන්නගේ කතාවක් තිබුණේ නැහැ එතනින් තමයි බාතිය මට මුණ ගැහෙන්නේ එදා සිට ඊට පස්සේ අපි කොච්චර දේවල් සෑන දුරක් කැවිලා දිනා ජීවිතේ බුදුම දුරක් කැවිලා ඉන්න වෙලාවේ සංගීතයක් කියවත් මොන හරි කියන්නකො අංජලිකාත් එක්ක මටත් තියෙනවා සම්බන්ධයක්. මොකෝ මගේ පළවෙනි මං ඉවෙන්ට් කම්පැනි එකක් හැටියට ඉවෙන්ට් ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් හැටියට මම පළවෙනියෙන්ම කරපු ප්‍රොඩක්ෂන් එකේ ඕපනින් සොංග් එක තමයි අංජලිකා. හරිද? සුදු පාට ඇඳලා මම ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඩිසයින් කරා අංජලිකා සොංග් එකයි ඒ ස්ටේජ් එක ලයිටින් ඔක්කොම මට හොඳට මතකයි ඒ ෆස්ට් මගේ මොකෝ මම පළවෙනියෙන්ම කරපු ෂෝ එක හින්දා 2009. මිල මිල සොයකි තංජලික තියෙන. ආ යස් බඩේකින් මම නෑනේ. ඔයයි තියෙන ඇසි. ඒක හින්දා ඉතින් යස්. විශේෂයි. හොඳයි දැන් වාති මම සන්තුෂ්කෙන් දෙයක් අහන්න නැතුව පොඩි වැඩක් කරන්න. සන්තුෂ් එන්නක පොඩ්ඩක් ඉස්සරහට මයික් එක අරන් එන්නකෝ. දැන් දැන් ඕගොල්ලෝ ඕගොල්ලෝ ආවනේ මෙතනට. ආවම අංජලිකා කියාගෙන එනවා. එතකොට වාතිය දෙපැත්තම සම්බර කළා. සෙනාලිවයි සංගීතවයි. හරි. නලින් මේක හොඳට ඕම කළා. නලින්ට ඒක පුරුදුයි සමබර කරලා. සජිතත් ඒ විදිහටම කළා. හරිද? ඊ අතරේ මම කියනවා සන්තුෂ්ට සන්තුෂ් එහා පැත්තේ ඉන්නවා එහා පැත්තේ ඉන්නවා කියලා පෙන්නනවා. හරි ලැජ්ජාවෙන් තමයි බලන්නේ සන්තුෂ් සෙනාලි දිහා. සෙනාලි එන්නේ ඉස්සරහා. මොකදුනේ කියලා. ආ මොකදුනේ කියන්නකෝ මේ කතන්දරේ තිබ්බේ. මේකට තව වර්ස් එක කියන්න තිබ්බා. ආහහහ. ඒ වර්ස් එකට අපිට යන්න හම්බුනේ රියසල් එක අපි කරා. කොහමර අපි මේ කරගෙන ආපු විදිහේ. යා. උනේ ඕ සජිතව පටන් ගත්ත අංජලිය කියලා මට ගන්න දැනක් නැහැ. මම බකරන දුරින්ට පස්සේ ආයෙ පාරක් එක රිපීට් කරමු කියලා අපි කතා වුණා නමුත් මේ අංජලිකා කියුණා ඊට පස්සේ මට ඒමක් නැහැ මට ඒමක් නැහැ හරි එහෙනම් සෙනාලි එන්න මෙතනට මේ පැත්තට එන්න මේ දැන් මෙයා කැමතිම මෙතනට එන්න ප්‍රේමණීය ගීතයක් දැන් මෙයා ගායනා කරાવી කැමතිම එකක් හරි ඒ කැමතිම ප්‍රේමණීය ගීතය යා ගායනා කරනකොට ඔයා ඇක්ට් එකක් දෙන්න හැබැයි මේ ඔයාට නිකන් හිතගෙන සින්දුව කියන්න නෙමෙයි මං ඔයාව මේ නැගිටුවේ මෙයාත් එක්ක මේ මෙයාත් එක්ක ඇක්ට් එකක් ගන්න හැබැයි ඊට කලින් පොඩි දෙයක් තියෙනවා කවුද මේ සන්තුෂ් මෙයාව පොඩි ඇක්ට් එකකට ගත්තට කමක් නැද්ද? කොහොනේ? කමන්නේ. පිං හොඳේ. පිං කියන්නේ මාර පිං හොඳේ. Excuse me Mr. Sara. ඔයා permission එක අරගන්න. Excuse me Mr. Sara කමන්නේ නැද්ද? මේ අපේ යාළුවා එහෙම සින්දු කිව්වට. You know that I can handle this situation. I can handle this situation. If you want I can handle this situation. හැබැයි ඔයා ඇක්ට් එකත් එක්ක ඔයා කැමතිම ප්‍රේම ගීතයක් මෙයාට ගයන්න ඕනේ හැබැයි ඔයා ඒකේ නෑ නෑ ඔයා ඒ හැංගීම ඒ බැල්ම ඔක්කොම දෙන්න ඕනේ ඔයා කැමති එක අපි ගිහමු මල් පැන් පොඩක් ෂා ඒකල්ලෝ මේ ප්‍රේමණී නේ අපි ඒගොල්ලෝ කී එක කී එක කී එක ගන්න කවන්නත් කමන්න කී එක අරන් ගන්න ඩීඩී සී එකෙන් ගන්න සී වලින් ගන්න නෑ පොඩ්ඩක් එකක් අම්මන්නේ සංජි දෙන්න මෙයාට ඩාන්ස් කරන්න ඕනේ මේ වැඩේ ගන්න හේතු ඔයාගේ ඇක්ට් එක බලන්න හොඳේ මෙයාගේ දකින්න අපි හරි රයිට් හරි වැඩක් මේක මගේ සිනේ ඔබයි මගේ ඊමයින मगे सीने उबई मगे सीने उबई धनिया ने नोवे आदर
සුම ඔබයි මගේ සිහිනේ ඔබයි මගේ සිහිනේ ඔබයි තනියහනේ නොවේ ආදරේ හද හුණු සුම ඔබයි මගේ සිහිනේ ඔබයි මගේ ළඟට ආවම කොහොමද නිකන් බයක් සැකක් නැතුව ලස්සන ලැජ්ජ බය අතෙන්ට ගිහලා ඔයා අර පිටිපස්සෙන් කියපු වචන ටික කියන්නේ ප්‍රේක්ෂකයන්ට ඇහුන්නේ නැහැ එක දෙයක් කරේ නැහැ මෙයා ඔයා කියපු ටික කියන්නේ රංගනේ තිබුණේ නැහැ ඔයා ඒ කියපු විදිහට කියන්නේ ඒක මොකද්ද මං කිව්වා මේ ළඟ ළඟ අතින් අල්ලගන්න බෑනේ රංගන බලාගෙන හිටියේ අතින් ඇල්ලුත් එපාර පේනවා ඒ අතරේ සෙනාලි මගේ අතින් අල්ලලා කියනවා අයියේ මට කවදාවත් නැති ලැජ්ජාවක් කරනවා මං නෑ ඇයි නංගි කියලා මේ ඉස්සර මගේ ක්‍රෂ් එකක් ලෝ හරි හරි එහෙමනම් හරි මේ මෙතන තමයි රංගන ළඟට ආවා. ඔව් ඒක තමයි. මම එතන හරි නිදාස්. නෑ මං ඔන්න කියන්නම්. සරා හිටියා. බාති සංගීතකේ සරා හිටියා. ලෝකයා බලන් හිටියා. ඒක කරන විදිය ඔන්න ඉගෙන ගන්න. හරි. ගන්න මයික් එක. ගන්න මයික් එක. එන්න ඔයා. එන්න ඔයා. ඔයා එන්නකෝ. ඔයා එන්න සරා. රංගන මම හරි ආසයි. ආ මම ඉන්නේ. මම අද තනි කරමි. මගේ සිහිනේ ඔබයි මගේ සිහිනේ ඔබයි තනියහනේ නොවේ ආදරේ හද හුනුසුම ඔබයි මගේ සිහිනේ ඔබයි
මට පේන්නේ චන්න විජේවර්ධන කාට ඩාන්සින් ක්ලාස් දීලා වගේ පොඩි එහෙම එකක් ආවා. වයි නොයිත්. ඔයා කොච්චර ප්‍රේමණීය ඒ ඇක්ට් එක අයියා මට දැනුනේ එකනේ ක්ලික් වුණේ. ඒ වෙලාව අන්තිමටම ඉවුරුනාන් පස්සේ මට හිතුනේ දැනුනේ ක්ලික් වුණේ. අන්තිමටම ඔව් දැන් තමයි තේරුනේ. අන්තිමටම මගේ සීනේ ඔබයි ගාලා අන්තිමට ආව නම් හරි ඒක ඉවුරුනාන් පස්සේ. आराधना ගෑවුමකට මොකක්ද අපි ගායනා කරන ගීතය අපි මෙහෙත් එක්ක ගීතයක් ගායනා කරමු හරි ඒක අපි චුට්ටක් තියාගෙන යමු අද ප්‍රේක්ෂකේනේ විශේෂත්වයක් තියෙනවා නලින් පෙරරක් ගීතයක් BNS සජිතත් එක්ක එකතු වෙලා ගායනා කළා BNS ගේ සින්දු දෙකක් සජිත ඒ වගේම නලින් දෙන්නවත් එක්කම ගායනා කරනවා ඒ විතරක් නෙවෙයි සජිතගේ ගීතයක් මේ ඔක්කොමල්ලම එකතු වෙලා ගායනා කරනවා ඒ නිසා රෑ වෙනකන් ඉන්න වෙයි හොඳේ හරි එහෙනම් ආරාධනා කරන ඔය දෙන්නට ඔන්න ඒ සමාන මොකද කියන්නේ වේ දෙන්න හිතවාවන්නේම නැහැ रिकॉर्ड कर राइट इसलिए मैं रिकॉर्ड कर ला इरिया टा मैं आ थे ना मूड के हिटिए मात यंग ऐहुआ मनोवा की तो मैं आ थे ना मूड ढेर के हिल ले हिटिए है भाई क्यों ये ने मुकद्द खतंदरी वास्तु बीजे किया इरा पास से मन दावस्तु नाथर पास से मंग रिकॉर्ड करा सिंधु मात किया बिना मम्मा सामुतु थे ना कट्टे गिहिल लो कर रिकॉर्ड ले इरिया टा विल्ला इकं कथा कर गन्नत बेरी साइज से के हिटिए इरा पास से मंग आए प्रोफिस से किंग गेदर गया संगीत විඳිල්ල දැක්කනම් ඔයාට ඇදෙනවා එතකොට ඒ එයාද නහන්න දෙන්නේ මට කියන්න බෑ සංගීත අක්කේ මම දැක්කා ඒ හැම වචනයක්ම ඔයා මුමුණනවා ඔයාට ගීතයක් ගායනා කරන්න ඕනේ ඔයා දැක්කනේ හරියත් එහෙම එයාත් එහෙමයි ඔව් දැන් මම මේ මෙයා ගැන කියනකොට මෙයා ඒ හැම ගීතයකේ වචනයක්ම මුමුණනවා ඒක වින්දා ඔයාට ඒ ගීතයට එකක් තියෙනවද එකක් තියෙනවා කියන්නේ මං මේ දෙන්නගෙන් ඒ ක්‍රියේට් කරන ඉමෝෂන් එකට මං හරි ආසයි. මේ කින සින්දුව කින සැරේට කින්ද මෙහෙම ලයිව් අහන්න වෙන්නේ බොහොම කලාතුරකින් නේ. ඒ කින්ද මේ අපි රෙකෝඩඩ් වර්ෂන් එක නෙවෙයි මේ අහන්නේ. මේකලං එකලංගේ මේ අද දවසේ තියෙන හැඟීම් එක අද තියෙන අත්දැකීම් එක මේ සින්දුවට වෙනම කල එකක් දෙනවා. එතකොට මං ඒ සින්දුව ඒ විදිහටම රස විඳිනකොට
මට එහෙම දෙයක් තිබ්බත් නැතත් අර ඒකලංගේ හිතේ තියෙන දේ අපිට දැනෙනවා දැනෙනවා මේ 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 අද අමුතුම රැයක කියලා ආ පටන් ගත්ත එක හරි මේ මේ song එකේ මාර දෙයක් තියෙනවා නංගන මේ සින්දුව අහන අපේ කියන්නේ අපි ওই සින්දුව දාලා ටිකක් කල් ගියාම අපිට ෆෑන්ස් ලගෙන් එන්නේ එක එක රියැක්ෂන්ස් ඒ කියන්නේ එක්කෙනෙක් කතා කරලා කියන දැන් මේක තාත්තා කෙනෙක් ගැන කියන සින්දුවක් නේ එමේනේ එක ෆෑන් කෙනෙක් දවසක් හම්බෙලා කියනවා ඕලා දන්නවද ওই සින්දුව අහලා මං කොච්චර වාර ගානක් ඇඬුවද මං ඇයි මොකක් හරි බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් දාලා ගියාද කියලා ඉතින් පස්සේ ගර්ල් නෑ මගේ තාත්තා ඒ දවස්වල හිටියේ ඉස්පිරිතාලේ තාත්තව ආයේ කියන්නේ ඒ අසනීපෙම්ම තාත්තා යනවා කියලා අපි දන්නවා ඒ අන්තිම සතිය තාත්තගේ මම හැමදාම ඉස්පිරිතාලේ යන ගම් දවස්වල තමයි ඔය සින්දු ආවේ මං ඕක අහගෙන හිත වාවා කියන්නේ අර පළවෙනි කෑල්ල දෙවෙනි කෑල්ල නෙමෙයි හිත වාවන්නේම නැහැ ඔබ ආයෙත් එන්නේ නැහැ මම තාම දන්නේ මා ඔබේ කියා මම තාම දන්නේ ඔබ මගේ කියා කියලා තමයි තියන්නේ අද අපි ඒක එහෙම කිව්වේ නැහැ කියලා කිව්වා මට ඕක එක්ස්පීරියන්ස් එක තියෙන්නේ මගේ තාත්තා දාලා ගිය දවස තමයි මට ඕක එන එන ගානේ මතක් වෙන්නේ තව කෙනෙක් කියලා තියෙනවා වෙන වෙන ඔය වගේ වෙන වෙන එක්ස්පීරියන්සස් තියෙනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී ආදරෙන් මතක් කරනවා ඔය ගීතය හදපු ඒ කියන්නේ අමිල අමිල දිත්තිල්ලාන්සස් අපේ හම්පත් ෆනෑන්ඩ් පුල්ලේ ඔය දෙන්නව ඉතාම ආදරෙන් මතක් කරනවා. මොකද හේතුව ඔය ගීතය ඇත්තටම අපි දෙන්නට ඒ දෙන්න හදලා අපිට එව්වා. ඒ බලා පළවෙනි සැරේ ඔය ගීතය අහලා අපි දෙන්න ගුව නැහැ පා. මොකද හේතුව ඔය ගොඩක් ඔය දුක සින්දු වලට දැන් අපේ මිනිස්සු අපි දෙන්න ඒකට ග්‍රීඩ් නෑ හැබැයි ගොඩක් අපේ සමාජයේ තියෙනවානේ මල් සින්දු කියලානේ කියන්නේ මල් සින්දු කියලා එකක් හදාගෙන තියෙනවා මිනිස්සු හැබැයි මල් සින්දුද ගල් සින්දුද පොල් සින්දුද කියලා වැඩක් නෑ සින්දු හොඳ නම් ඉතින් අපිටත් එකපාරටම අහපු ගමන් හිතුනේ මේක සමහර වෙලාවට දුක වැඩිද දන්නේ නැහැ කියන්නේ හැබැයි ඕක දෙක තුන හතර පහ පාරක් කාර්කේ ආනකොට ඒ සින්දුවට කොච්චර ආදරේ හිතුණාද කිව්වත් අපි දෙන්නම කතා කරලා අම ඒ කියන්නේ අම අමිලට ජීවිතේ පළවෙනි පාරට මේක අපේ ජීවිතේ පළවෙනි පාරට අමිලව ගෙන්නගෙන ස්ටුඩියෝ එකට අමිල අපි දෙන්නත් එක්කම එක්කෙනෙක් එක්ක කරා වොයිසින් එක පෑ හතරක් අමිලට ඕනි විදියටම කියෝලා 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 ගත්තා අපේ ඒත් එක්කම ඒ කියන්නේ දැන් මගේ පෑ හතර ඉවරුණාට පස්සේ එයා කිව්වා මට දැන් මේක ගන්න බෑ අපි ආයේ මෙයාගේ රෙකෝඩින් එක අනිත් දවසේ දාගමු කියලා තව 3-4 days වලින් දාලා එයා වෙනම දවසක ආව මෙයාගේ රෙකෝඩින් ඉතින් ඒ දෙන්නම හරි ආදරෙන් මතක් කරනවා එහෙමයි රෙකෝඩින් එක කළේ නෑ දැන් මම කියන්නේ ඔව් sorry මම කියන්නේ ඒ කියන්නේ දැන් ඔය හරි ලස්සන දේ කියන්නේ දැන් ඔය මොකද ගොඩක් ඔය ෆීලිං ගැන කතා කරනවා මොකද සින්දුවේ සංගීතකෝ මේ සින්දුවට එතනට ඒකට අවතීර්ණ වෙන්න ඕනේ ඉතින් ඔය දැන් හැංගීම් ගැන කතා කරලා කරලා ඔය සින්දුව ඇතුළට යන්න ඉස්සර යනකොට හරි අර හැංගීම් ගැන කතා කරන මියුසික් ගැන ඉතින් එන්නේ ඉතින් එතන කියනවා මේ ටෝකින් ජෙෆ්රි බාව කියනවලු ටෝකින් අබවුට් මියුසික් ඉස් ලයික් ඩාන්සින් අබවුට් ආකිටෙක්චර් කියලා හරි ඒක හරි අමාරුයි ඉතින් හැංගීම් ගැන කොහොමද හදෙන්නේ තව කෙනෙක්ට කියලා කටින් කියන්න බෑනේ එතනින් එහා ගිය එකක් මියුසික් වලින් පුළුවන් හැංගීම එක්තරා තැනකට කටින් ගියක එහාට කියලා කියන්න ඉතින් ඒ වගේ කතන්දරයක් තමයි එදා මම මේ අමිල බලන් ඉන්නවා මතක් කරන්න ඕනේ අපි සෑහෙන හැංගීම් ගැන කතා කරලා මොකද මේ සින්දුවේ යාට දැනන දේ කතා කරලා යාට දෙන්න අපිට දැනන දේ ඉතින් අර සමහර කතන්දර එළියට කියා ගන්න නැතුව ඒක ඒක දනව ගන්න ඕනේ ඉතින් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මට අර මතක් වෙනවා ඉතින් ඔච්චර කතා කරත් ඔච්චර කතා කරත් ඔච්චර කතා කරන්නේ නැහැ මට ඉවර කරන්නේ ඔච්චර කතා කරත් talking about music is like dancing about a guitar etarin api ratara karabu e athare mata kiyanna wenne eda me denna e sindu ahaka damma nan api dennata kiyanna wenne hitawa wanne ma naha hitawa ahaka damma na api aarambhaka virame ganna soudanam wenna welawae apita durakathana emathumath thiyena api viramen pasu obowa sambandha karagannam belos kesha alankara nishpadana samagama belos wetin වටින ටැග්ගක් හැමෝටම දෙනවා ඔයාට මෙතනින් සංකේතවත් කරනවා මේ ටැග්ග බාති බෙලොස් වෙතින් ඔයාට වටින හැමෝටම තමන් ළඟ තියෙනවා ඒ විතරක් නෙමෙයි බෙලොස් කේශාලංකාර නිෂ්පාදන සමාගම තවත් ටැග්ගක් ඕගලන්ට දෙනවා අපි හිත ඉල්ලන තරු කියන්නේ ටැග්ගි ඔය පැත්තට බෙදා දෙන්න ඔය පැත්තට බෙදා දෙන්න බෙලොස් ටැග්ගි අල් දෙන ගමන් හැමෝටම අපි විරාමයකට යනවා විරාමෙන් අනතුරු අපි විහිරාව ආවා කියලා හමු වෙනවා
අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. පළවෙනි විරාමයෙන් පස්සේ අපි මේ ඔබව මුණගැහෙන්නේ. දැන් අපි ඒ දුරකථන ඇමතුමට යන්න කලින් කියන්න ඕනේ කීප දෙනෙක්ම අපිට ආරම්භයේ සම්බන්ධ වෙන්න ගත්තා. හැබැයි ගිය විදිහත් එක්ක මා දුරකථන ඇමතුමකට ගියේ නැහැ. සමා වෙන්න දැන් සම්බන්ධ කරගන්නවා රත්මලානි සුමිත්‍රා. ආයිබෝන් සුමිත්‍රා. ආයිබෝන් නංගන. කොහමද ඔයගොල්ලෝ හොඳින් නේද? බොමි ස්තුති අපිට ඉදිරියේදී ඒවව දැක ගන්න පුළුවන් නේද අනේ ටෙලි නාට්‍ය නම් මම කරන ගොඩක් අඩුයි ඇත්තරම් කියන්නේ එහෙම ළඟදී ආරාධනාවක් ලැබුණෙත් නැහැ නමුත් ඉතින් මම මේ දවස්වල හිත පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා මම ටෙලි නාට්‍යයක් කරන්න කාලය හරි කියලා ඉතින් ඒ ගැන හිත තමයි ඉන්නේ ආදරේ හැමදාම विशेष रंगन शिल्पी लंग आराधना आराधना तीन सलका मुकुत හරි ඊළඟ ගීතයට යන්න කලින් මට තියෙනවා පොඩි දෙයක් බිරිඳගේ නම මොකද්ද බිරිඳගේ නම හර්ෂිනි හර්ෂණ ශායි කෙල්ලේ උත්තර දුන්නා සන්තුෂ් බිරිඳගේ නම මොකද්ද චංචලා චංචලා කෙල්ලේ උත්තර දුන්නා බිරිඳගේ නම මොකද්ද නිල්මිනි නිල්මිනි කෙල්ලේ උත්තර දුන්නා මෙහෙම කෙල්ලේ උත්තර දෙන අයින්නකොට බිරිඳ ජන්මලාභය ලැබුව දවසේ බිරිඳගේ උපන් දින අමතක වෙන ස්වාමි පුරුෂයායි මේ Happy birthday to you Happy birthday to you Happy birthday dear Lily කොහමද එහෙම සංගී එක්ක බලන්න අර වගේ බිරිඳක් වාසනා කරන්නවා කීයක් මතක් වුණාද ඒ වෙලාව කීයක් මතක් වුණාද නෑ ළඟ ඉන්න කෙල්ලගේ නම කියලා තියෙනවා නෝනිකල කියුනේ නෑ ඒක නෑ කෝඩ් එක මිස් වුණා පොඩ්ඩක් නෑ ඇත්තට මුනේ මේකයි මුවීට මේ කෝඩ් එක නෙවෙයි තා පොඩ්ඩක් ජීවිතේ මිස් වෙනවා ඉවරයි මේක කවුද ඔයාලට දුන්නේ බුදීමද ඔයාගේ වයිෆ් දුන්නා එයා ගාව විතරයි ඔක තියෙන්නේ මුණාද මේ නෑ බුබීට සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටියක් මම ඉතින් හොඳට මේ arrange කරා මේ Kingsbury එකේ අර suite එකක් අරගෙන එයාගේ ළඟම යාළුවන්ට එන්න කියලා කේක් එකද ඔක්කොම එයා කැමතිම පාට කැමතිම ඇඳුම ඔක්කොම රෙඩි කරා මෙතන කියලා වුණානේ ඒක උනේ මේ සින්දුව කේක් ඉන්න ගමන් මේ Happy birthday dear කියද්දි සනෝලියක් කියලා අපේ හිතවතියක් ඉන්න එයාගේ දිහා මෙහෙම බලව සනුන් බුබු කියලා ඒක නිවැරදි රිකවර් කරගන්න හැදුවා නමුත් ඒක හරියන්නේ නැහැ ඉතින් ඉතින් ඕක තමයි දිගටම කතාව උනේ මේ වට මගේ නම මතක නැහැ මේ ඔයාට මෙච්ච දේ කමක් නැහැ අනේ ප්ලීස් කන්න කතාව දෙන්න මගේ වයිෆ් ගේ බර්ත්ඩේ එකට ඉස්සර ගොඩක් සන්තුෂුයි සන්තුෂ් ගේ වයිෆුයි මමයි හර්ෂිනි එතකොට අපිට අමයි එමෙනේ අපි හතර දෙනාම ගියා කේක් එක අරන් ආවේ සන්තුෂ් ගේ වයිෆ් ඉතින් ඇවිල්ලා තිබ්බහම දැන් අපි හැපි බර්ත්ඩේ ටු යූ කියලා මගේ වයිෆුත් කියන්නේ හැපි බර්ත්ඩේ ඩිය චන්චි කියලා එහෙම කිව්වා. බර්ත්ඩේ ගර්ල්ස් හැපි බර්ත්ඩේ බිරින්දාවරු ගැන කතා කරපු වෙලාවේ හරි ප්‍රකට කතාවක් හැබැයි චුට්ටක් අපි මතක් කරමු අපි කීප සැරයක්වත් කිව්වා මාත් එක්කම අර මුල්ම හරියේ ඔය දෙන්නා ඔයාගේ වයිෆ් වෙනකොට කොහොමද කියන්නේ කවුරු හරි දැක්කම කියන්නේ කොහොමද ඔයා බාතිය සන්තුෂ්ටි වයිෆ් ද කිව්වම මම මගේ නෑ නෑ මම බාතියගේ වයිෆ් කියලා ඒක වරු
කට්ටියට කට්ටියට අර නම වැරදිච්ච එක ආයෙ බලන්න ඕනේද? අයියෝ. අනේ පවුනේ. මොකද හිතන්නේ නැද්ද? පව පව පව. එහෙනම් මිහිරා වා වා. එහෙනම් ඔයාගේ ඒක කියලා මම කියන්නේ දැන් මගේ වයිෆ් වෙනුවෙන්ම කියපු ගීතය තමයි. හරිද? ඒක මරු අර විහිළුව කරලා දැන් ඒක හොඳට ඒ කියන්නේ ටීවී එක අර කැමර එක දිහා බලාගෙන ඉන්නේ. නෑ 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 නෑ. අද අද බෝවි වෙනුවට අන්තිමට ඔයාව පෙන්නවා ඔයා බලාගෙන ඉන්නේ ස්තුතියි වීඩියෝ එක කෙව්වට හොඳ ඌ ඔයා තමයි දැන් බලන්න ඔයා තමයි මේ වීඩියෝ දාලා දැන් ලස්සනට වෙනදවසක හැපි ඇනිවර්සරි කියලා තියෙනවා. පොඩ්ඩක් කතා කරමු අද වැඩස්ථානයේ මේ සම්මිශ්‍රණය ගැන කියවෙනකොට එක පැත්තකින් බාති කියනවා මචං මචං මම මගේ මේ දවස්වල නාඩගම් කාර්යයම තමයි ඊට පස්සේ කතා කරලා නලින්ට එන අය ගෙනකොම ඇත්තද මේ දවස්වල මචං නාඩගම් කාර්යෝ තමයි කියලා. හරි එන අපි සරායි සුදු චූටි ඉන්නවා. සුදු චූටිගෙන් පටන් ගන්නකෝ ඔයාගේ නාට්‍යයේ අද්දකීම. මේ නාට්‍ය අද්දකීම කියන්නේ මෙහෙමයි. මම ගොඩ කාලකට ඇත්තටම මෙහෙම මේක මේ අර මහාන් තත්ත්වකමට කියන එකක් නෙවෙයි. අපි ඔය ෂෝස් ප්ලේ කරනවා ඊළඟට අපි රෑ කාලෙට නෝ අපි සෝන් හදන්නේම පාඩි වෙන්නේ හුඟක්. ඒ කියන්නේ රෑ ජාමයට තමයි හොඳ සින්දු එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට නාට්‍ය ගොඩක් අතහැරිලා තිබුණේ නාට්‍ය බලනවා. ඉතින් දැන් මාස කීපයකට කලින් YouTube එක ඉතින් ඔය ඉන්න ගමන් ෆෝන් එකේ බලනවනේ නාඩගම් කාරයෝ කියලා එකක් ඔන්න එනවා. දැන් අර මේකේ ඊපස්සේ ඕක නිකන් තවත් නාට්‍යයක් කියලා තමයි බැලුවේ. ඊට පස්සේ Facebook ෆොච් එකේ පොඩි ක්ලිප්ස් එනවා. දැන් මෙයා ඉන්නවා මම ඇත්තටම කියන්න ඕනේ හරි ආදරේ පොඩි කාලේදම්ම. ඉතින් මෙයා ඉන්න හින්දා මම එකපාරට බැලුවා. බලනකොට සෙට් උනා මෙයාත් එක්කම ඉන්නවා අනමාලන් ඉන්නවා. ඊට පස්සේ මෙයාගේ තියෙනවා ඩාන්සින් කතන්දරේ. මේ ඉතින් මට මතක් වුණේ ඒ කාලේ ආවේ ඒ කියන්නේ හැක්සන් ඇක්සන් ඇන්තනි අයියයි මෙයයි මේ ශ්‍රියන්ත මෙන්ඩිස් පළඟු මැණිකේ ශ්‍රියන්ත අයියයි ජැක්සන් අයියගේ පළඟු මැණිකේගේ දැන් මේ අද කාලේ වර්ෂන් එකක් වගේ එකක් දැන් මට පේනවා. ඊට පස්සේ මං කරේ Facebook එකේ තියෙන පොඩි පොඩි ක්ලිප්ස් තියෙනවා නිකන් දෙකේ තුනේ ලයික් 2 මිනිට් ක්ලිප්ස් වගේ බලලා ඊස්සේ මට හිතුණා මේක හොඳ දෙයක්. දැන් TV බලන්නේ නැහනේ රැට. දැන් ගොඩක් වෙලාවට අපි එක එක වැඩනේ. YouTube එකේ දැන් එපිසෝඩ් වයිස් ඕගොල්ලෝ දානවා. YouTube එකේ එකක් දෙකක් බලනකොට මේක හුක් වුණා. දැන් මම දන්නවා මෙයා බූලිය තියාගෙන යන හැටි පොලිසියෙන් දුවන හැටි අරුව වෙඩි තියන්න ගිහිල්ලා වෙඩි තියන්න එපා කියන හැටි ඊළඟට මෙයාගේ තාත්තා ඊට පස්සේ අර ඉන්නේ අර ක්ලාස් එකේ අනිත් මෑන් මේ මොකක්ද එයාගේ නම සුරංගයියා ඔව් එයා ඇවිල්ලා කියනවා මෙයාව පත්ත පලාති ගෙන්න ගන්න එපා කියන හැටි මුළු එකම දැන් මම දන්නවනේ මුළු නාට්‍ය වරාසෙ මම දැන් ඔයා දන්න ඉතින් මුළු එකම මුළු එකේම දැන් මම ලොකු ෆෑන් කෙනෙක් වෙලා ඉන්නේ අපි මේ පැත්තට සුදු චූටි ගැන කියලා පටන් ගමු. සුදු චූටි ගැන අත්‍තර මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද අපේ මියුසික් වීඩියෝ එකට ආවිල්ලා මුලින්ම දුන්න නියම වැඩක් බම්බා කිට්ටු හැටි එකේ මනමාලි මෙයා. ආ ඔව්. ගොඩක් කාල. හැබැයි මම මේ නාට්‍ය පිළිබඳව අපි ඇත් කිව්වාගේ ටෙලි ඩ්‍රාමාස් බලන්න හම්බ වෙන්නේ නැහැ. බලන්න මූඩ් එකක් හැදෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේක මගේ නෝන තමයි මේ විසවිජේ දැම්මේ. රයිට්. ඊට පස්සේ මමත් බැලුවේ ටීවී එකේ බලන්න වෙන්නේ නැද YouTube තමයි. කෙලින්ම කියන්න ඕන මේක අතිශය ශ්‍රී ලාංකිකයි. ඒකයි මට දැනෙච්ච දැන. මොකද අපේ ලංකාවේ උරුව ලංකාවේ විද්‍ය ගමේ කතාව ලෝකෙට ගෙනාපු නාට්‍යයක්. ඒ අනිද්දේ තමයි සෑම ලාංකිකයෙක්ට මේක දැනෙන්න ඕනේ. ඒ හැම චරිතයක්ම මම හිතන අද සමාජයේ නියෝජනය කරන චරිත. ලස්සනට දාලා තියෙනවා එතනට. ඒක හැම තැනකම අනිද්දේ තමයි
මම අල්ලගත්ත වැදගත්ම දේ ටොක්ක අනින්න ඕන තැනට නිසි ලෙස අනිනවා. ඒකට මම ඉතාම ගෞරව කරනවා අධ්‍යක්ෂකතුමාට. මෙයාට අපේ සද්දා මංගල ශිවායා අධ්‍යක්ෂණය කරනවා චාමර නිෂ්මාද. ඒක ලස්සනයි. හාමුදුරු ලස්සන්ට කියන කතාව ඇඟට නොතේරි දෙන්න ඕන තැනට දෙනවා. හරිද? ඒතර වාගි සෙට් එකේ ඉන්න කට්ටියත් දෙනවා ලස්සනට. ඒ ඔගලන්ගේ තියෙන දැන් ගෑනු ළමයිගේ තියෙන ශ්‍රී ලාංකික පිළිවෙල පිළිවෙත ඒක ලස්සනට පිළිවෙත. ඉතින් ඒක වලදී හරි පරිපූර්ණ නාට්‍යයක්. හෝම්ස්ෝතේ හෝම්ස්ෝතේ. ඒකේ තියෙන ලොකුම හරය මම කියන්නේද මෙයාගේ කැරක්ටර් එක ඒකෙන් පෙන්නනවා මේ සමාජෙ පිළිගත් සමහර දේවල් තියෙනවනේ හොඳ නෑ කියලා අපි ඒක නියම් පොඩි කාලේ ඉඳන් දාපු දේවල්. ඒව කරාටම මිනිස්සු හොඳ නැති වෙන්නේ නෑ කියන එකත් ඒක පෙන්නනවා. ඒකට තමයි මම ආසම දෙන්නේ. ඔව්. බලන් ඉන්න එහෙනම් ඉස්සරහට ඒකේ යථාර්ථය කොයි විදිහට හැරෙනවද කියලා. අපි යනවා ඉතාලියට. බ්‍රයන් ඇවිල්ලා ඉන්නවා ඉතාලියෙන්. ආයිබෝන් බ්‍රයන්. ආයිබෝන්. බෝන්ද. කොහමද ඔයගොල්ලෝ පරිස්සමෙන් නේද ඔය පැත්තේ? අපි ගොඩක් හොඳින් අපි ඇත්තටම ලස්සන ඔයගොල්ලෝ මේ මොකද ඔයගොල්ලෝ ක්ලික් ප්‍රෝග්‍රෑම් එක කරනවා. බොහොම ස්තුතියි. මට තරහට කොටක් කරා යන්න. සරාට. ආ කතා කරන්න. හලෝ සරා කොහොමද 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 දැන් මට සරා කියලා මම කියන්නේ ඕ එයාලා නාස්ති කරනවා අනිවාර්යයෙන් එයා විදියට කතා කරනවා thank you so much pink pink කතියම මට නන්නයිර ගොබදලා නලී මම අපි ගම නන්න ගමීරි කියලා ජය වේවා ජය වේවා මම නන්නයි නේද කරනවා සාමි පාටි සන්තෝෂ ඒකල සුන්දර කරන මගේ වයිෆ් යා සාදු නිදුරමයි මේ නෝනවත් මතක් කරන්න හරි එහෙනම් අපි පොඩි දෙයක් පොඩි වෙනසකට යමු ආනේ ඩිංගක් ඉන්නකෝ මේ ගීතේ පද රචකයා ගැන අපිට ඊහන්න ලැබුණේ දුක්පර කතා පුවත එක කෙටියෙන් මතක් කරලා ගායනයට ඔබට ආරාධනා කරනවා දැන්. ඔව් රංගන ඇත්තටම ඩී.සී. ජයසිංහ සර්. එතුමාව මුණ ගැහෙන්නේ හරි අමුතුම තැනකදී. සෙන් ජෝසෆ් කොලෙජ් එකේ ඕබීකින් ෂෝ එකක් කරනවා. සී.ටී. ෆර්නැන්ඩෝගේ අන්ප්ලග් කන්සර්ට් එකක්. එතකොට මේ ආනිදිංගක් සොන්ග් එකක් තිබුණා. මෙන්න මේ සින්දුවේ සාමාන්‍ය සී.ටී. ෆර්නැන්ඩෝ ගායනා කරලා තියෙන වර්සස් දෙකයි. සර් තර්ඩ් වර්ස් එක මට එවලා තිබ්බ පුළුවන් නම් මේක කියන්න කියලා සර් ෂෝ එකට ඇවිල්ලා හිටියා ඒක පුදුම වාග්යක් රංගන එහෙම අවස්ථාවක් ලැබීමම ඊට පස්සේ තර්ඩ් වර්ස් එක ගායනා කරන වෙලාවෙදී මම සර්ව ඔඩියන්ස් එකේ යව නගුට්ටලා ලොකු ප්‍රතිචාරයක් කරන් දීලා කවුද මේ සින්දු ලියුවේ කියන එක ලෝකෙට පෙන්වුවා එදා සිට සර් පුදුම බැඳීමක් තිබ්බ මගෙත් එක්ක ඊයේ පෙරේදා හවස සර්ගේ දුව කෝල් කරා එකපාරම නලින් තාත්තට ටිකක් අමාරුයි මට සද්දබද තැහෙනවා මේ පුළුවන් වුණොත් ඔයා මේ පැත්තට ඇවිල්ලා යන්න මේ ඔයා කියන සින්දුව තමයි තාත්තා මේ දැන් අහගෙන ඉන්නේ කියලා දැන් මට මගෙත් එක ෆෝන් එකන එකපාර කෑ ගහන සද්දයක් ඇහුණා ඒ කියන්නේ ඉවිලි පන යනවා පන්න යන වෙලාවේදී මේ සින්දුව යාට යාගේ අර ආසාව ඉවිලේ ඉතින් ඒ දරුව එක අනේ නලි මන් තියන්නම් තාත්තට අමාරුයි කියලා තිබ්බා ඊට ටික වෙලාවකින් ආරංචි වුණා හුස්ම ගියා කියලා මොනවා වුණත් ඒ සර් ඒ පාසලේ සෙන්ට් ජෝසෙෆ් කොලෙජ් එකේ අප ක්ලාසස් වල ප්‍රින්සිපල් කෙනෙක් පුදුමාකාර විදිහට සේවයක් කරපු ගුරුවරයෙක් ඉතින් මම හිතන්නේ මේ එකම ගීතේ වෙන්න තියෝ කී ජීවිතේ ලියලා තින්නේ මේ ගීතය මම බොහොම ගෞරවයෙන් උපහාරයක් පිණිස ඔබට ගායනා කරනවා මල්ලි දෙනසි මයිනස් ආනි ඩිංගක් ඉන්නකෝ ඔය දැත පොඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ පුංචි මාමගේ කුඹුරේදී පලකින් දනත
ප්‍රාර්ථනා කරනවා අපි තෑග දෙන්නයි සෝදානම් වෙන්නේ සුන්දර සමකට ලංකාවේ අංක එකේ පෝෂණ සත්කාරය ලියා ඩයමන්ඩ් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කලාකරුවන්ට කලා ශිල්පීන් ශිල්පිනියන්ට තෑග දෙන්න නලින් මේ පැත්තට බෙදා දෙන්න මේ ඔයාගේ එක ඔය පැත්තට බෙදා දෙන්න ලියා ඩයමන්ඩ් වෙතින් මටත් ලියා මට ඩයමන්ඩ් ඒ වගේම ලියා ඩයමන්ඩ් වෙතින් නෝගලන්ට තවත් වටින තෑග්ගකුත් මේකේ තියෙනවා ඇන්ලොප් එක පරිස්සමින් තියාගන්න මේ දවස් මොකද ඊයේ ඉඳන් අපේ බුකින්ස් ඔක්කොම නැති වුණා ඒ නිසා ඕක වටේවි හොඳයි ලියා ඩයමන්ඩ් තෑග්ග සමය ඇති සියලුම ගැටළු වලට විසඳුම ඔතන තියෙනවා හොඳයි මෝටර් බයිසිකල් පදලා තියෙනවද ඔයා ඔව් පදලා තියෙනවා හොඳට පදින්න පුළුවන් නෑ නෑ ෆිල්ම්ස් වලට පදගෙන ගිහිලා තියෙනවා ඔයා පැදලා තියෙනවද
පිටිපස්සෙන් ඉඳගෙන ගිහිල්ලා තියෙනවා. පැදලා නැහැ. පැදින්න උත්සාහ කරලා තියෙනවා. මේ ඔව් එම් පදලන්නේ ඔව් පදින්න උත්සාහ කරනවා නම් ඉස්සරහින් ඉඳගෙන තමයි උත්සාහ කරන්නේ ඔය ඉඳ ගොඩක් වෙලාවට පිටිපස්සෙන් තමයි වා පිටිපස්සෙන් ඉඳන් පදින්න දරන උත්සාහයක් පොඩ්ඩක් බලන්න ෂූටින් කරන විදිය නේ නේද මේගොල්ලගේ සීන් එක මොකද ෂූටින් කරන විදිය ඕම තමයි ෂූටින් කරන්නේ නේ අපි කලායතනේ ෂූටින් කරන ඕම තමයි වෙන්නේ ඉතින් ගොඩක් කලාවට එතන මේගොල්ලගේ ෂූට් එකක් යනවා අපිට ඉතින් කරන්න දැන් නේ මේ නැරිගෙන බල්ලත් ඉවරයි දැන් කලායතනේ පෙන්වන්න ඕක මතක් වෙන්නේ පරිගම ගිය කියන හන්තියෝ තන තන ලල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 
ඉතින් එහෙම අපි ඔහොම පදිමු කියලා එක්කෙනෙක් පිටිපස්සෙන් තල්ලු කරන එක්කෙනෙක් ඉස්සරහ යනවා මම රාජිත දිසානායකව රාජිත මගේ ඉස්කෝලේ මට පස්සේ වසරේ රාජිත ඩ්‍රාමයක් ටෙලි ඩ්‍රාමයක් ෂූට් කරා ඒක මම රඟපෑවා මගේ යාළුවගේ නංගි කෙනෙක්ව දැන් වගේ මොටෝසයිකල් එකේ තියාගෙන ඉතින් මොටෝසයිකලෙම නෑනේ හම්බෙන්න එකපාරයි ඒක ඉතින් පදින්න ට්‍රයි කරනවා දන්නවා වගේ පරාදී කියන්නේ උන්ටට රේස් කළා හරි හරි ගැම්මෙන් එක පාර නෑනිය ක්ලච් එක මොදි ඉස්සුණා නංගි බිම නංගි බිම අපි ඉස්කෝලේ සර්ගෙනගේ මොටෝසයිකල් එක මට මේක දකිද්දි ඒක තමයි මට සිහිපත් වුනේ හොඳ වෙලාවට ඒක ඇත්තරම බැඳෙන එක්කනේ පිටිපස්සෙන් තල්ලු කරනවා ආරක්ෂාසයිතෝ ගිහින් ආරක්ෂාසයිතෝ හොඳයි තවත් ටෑග් දෙන්න ඒ සෝදානම් වෙන්නේ ස්වභාවික කොහොම ශාකසාරා දානහගෙන දෙන්නේ ස්වදේශී කොහොම නිෂ්පාදන ටෑග් දෙනවා මේ ඔයාලට ආරංචු නැයි අපේ වැඩ නැති වුණා කියලා නේ ටෑග් ටෑග් ඔව් නේ ඔගොල්ලන්ගේ වැඩ වෙනේ මාත් වෙන්නේ හිටියා හොඳ ස්වදේශී කොහොම නිෂ්පාදන ටෑග් දෙනවා ඔයා තියාගන්න අනිත් පැයට ලබා දීලා තියෙන සංකේතවත් ලබා දීලා තියෙනවා සංකේත තියෙනවා ඔයා මොකද දෙකක් තියාගෙන අන්න අර දෙකක් තියාගෙන අර කෙරෝල අපිට පොඩි හන්දරේ දැන් ඔය මොන දුන්නේ ඔ කොමෙන්ට් එක මේ ආවා දීලා තින්නේ අර මේන්දිට අන්න හද කියලා ඔව් මේ කොට මෙතන යනකොට බෙදාගෙන යන්න අපි දැන් මෙහෙමයි මේ දැන් මම ඔය හය දෙනාටම කියන්න විරාම ගන්නත් උනේ ආ විරාම ගන්න වෙන්දට මෙලාට දෙකක් කරා ඔව් එකක් ගමුද ගමු 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 එනම් විරාමයක් ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100%ක් සූදානම් මිස්ටර් මෝල්ට් අනුග්‍රහය බෙලොස් 5 minutes hair color ලියා ඩයමන්ඩ් සම දීප්තිමත් කරන පරිපූර්ණ සත්කාරයේ වෙනස ඔබත් අත්දකින්න within 5 minutes hair color for men and women keratin satkare samagin kisakis walata swabhavika kalubayak belos hemadama taruna penumakata 225 in nidahas then dandex milliliter 175 rupiyal 200ක් pamanai rupiyal 25 kama vasiyak odikada pakema genawa milkmaid හැමදේයක්ම රස ගෙදර හැදුවමනේ මේ මිල්ක්මේඩ් එක අපි හැමෝගෙම ආදරේ එකතු වෙන නිසානේ සුඳුරු මතකයන් මවන මිල්ක්මේඩ් from Nestle වැඩි දෙනෙකුට කෑ හැකි මංච සුපර් ක්‍රීම් cracker handy thank you handy නොනවතින කතාවක් තේමමයි මිස් නොවි ආදරේ තේමමයි රැකට උනත් ගෙදරම ඉඳගෙන රීලෝඩ් දාහක් වැඩ ගොඩත් එහෙම්මමයි විසි ජීවිතේ තේමමයි ඕනෑම වෙලාවක ගෙදරම ඉඳගෙන රීලෝඩ් අවදානම එහෙම්මමයි හැබැයි හදවතේ බැඳීමුත් එහෙම්මමයි ඕනෑම කෙනෙකුට
ගෙදරින්දගෙනම රීලෝඩ් ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් ගෙදරම ඉඳගෙන ඩයලොග් රීලෝඩ් ඉන්ටර්නෙට් කාඩ් මයි ඩයලොග් ඇප් හෝ dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න හාපික් පවුලේ අලුත්ම පෙරලිකාරයා හාපික් ෆ්‍රෙෂ් ඕගනික් ඇක්ටිව් සුසංයෝගය සමග දැන් වඩාත් නැවුම් වූ වෙනසකට මල්ලි මොකෝ Rasanan set. Hey. Maggie Papare spicy chicken. Rasa set pena alut venasa. From Nestle. Obe Vishwase Dino Shield hand sanitizer. Death willet vadat sudai amudravya sahasu and vak bavakin. Inne mare anumata karana ladi. Seyata 75 ka alcohol pratishatayak adangui. Shield arakshawata sathikayak. व्यापार संवर्धन अरे बातें क्यों आगे में आधा अमूतु मराया ये अमूतु मराये तात अमूतु में कताव के त्यान कालीन चंपा भी तीन वालो कौन कालगमें चंपा आईबॉन चंपा आईबॉन रंगन माली कौन है अभी होने गोगलो परिसमें द अभी हम होने परिसमें इन्होंने मैं इतने रंगन माली वो याला है मॉम होने इन्होंने හරි එතකොට මේ අපි ඔක්කොමල්ලම් පරිස්සමෙන් ඔයා කාට කතා කරන්නද ගත්තේ අපි ඉස්සෙල්ලාම කතා කරමු අපි නලින් අයියට හා කතා කරන්න මේ ඉන්න හලෝ චම්පා අයියෝ නලින් අයියේ මෙරේ චම්පා කොහොමද ඔයා කොහොමද චම්පාද සුනෝ චම්පාද ඕනික කියන්න පුළුවන් හරි ඒ කියන්නේ ලස්සන නමක් ඔයාට තියෙන ඕනේ නේද මගේ අම්මට දෙන්න ඕනේ මට ලස්සන නමක් දාලා තියෙනවා ඒ කියන්නේ चंपा हेबे कौने අපි මේ ප්‍රෝග්‍රෑම් වලට සෑම මේ ජාතියේ ප්‍රෝග්‍රෑම් වලට අවුරුදු ගානක් තිස්සේ අවිල්ල ඉන්නවා. හැබැයි අද නම් ඉන්නේ හරි ජොලිම ලස්සනම ෆෝම් එකේ ඉන්නේ. අපිට ඒ කියන්නේ මෙතන අර මේ මැද තියෙන ඔව් අපිට හරි සතුටුයි ඕගොල්ලෝ ඔහු ඉන්නවා ඉනාලේ ඉන්නවා කිව්වා. නෑ චම්පා එකයි මම කිව්වේ. ප්‍රේක්ෂක ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් මේ වෙලාවේ හිට සැහැල්ලු කරන්න අපි අවධානම දරාගෙන පරිස්සම තියාගෙන මේ අවිල්ල ඉන්න කියන පණිවිඩය මම ඒකයි මුලින්ම කිව්වේ. ඔව් ඇත්තටම ඔව් මල්ලි. සරා ඉන්නවා කතා කරන්න. අනිවාර්යෙන් සරා ඉන්න ඕන කතා කරන්න හලෝ හා සරෝ කොහොමද සරෝ කොහොමද කොහොමද හොඳින් ඉන්නවා අපි ඉතින් ඔව් ඉතින්
හොඳින් ඉන්නවා. අනේ මේ ඊට පස්සේ නම් රාහෙන්තර කීගේ බර්ත්ඩේ කමද කරන්න බා? ආ බර්ත්ඩේ එක මතකයි නම පොඩ්ඩක් කර වචනේ පොඩ්ඩක් මිස් වුණේ. ආ වහන්සේ දැනෙද? වුණේ. අනේ ඔයාටයි අම්මටයි අප්පච්චිටයි අජරායි නංගිටයි අක්කුවා මලේ නංගිටයි නාන මලේටයි හැමෝටම සිය පවුලට ප්‍රාර්ථනා කරනවා මම. Thank you. Thank you. ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතේ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මට ඕනේ මේ අක්කේ දැන් මේකයි වැඩේ ඔයාට මං ඇත්තම කියන්න අම්මා පල්ලා මේ ඇත්ත ඒ කියන්නේ අද සින්දු ටික කියා ගන්න වෙලා නැතු ඉන්නේ ඒ කියන්නේ වැඩේ ලස්සනට යන නිසා සින්දු ටිකක් අඩු කරගෙන යන්නේ කියලා කටගත්ත විතරයි හරි කොටසක් කර කියවන්න උත්සාහ දරන්න මේ වැඩේ බලන්නකෝ මේක හරි ලස්සන වැඩක් අද අමුතුම රැයක් කියලා කියවන්නේ නලින්ගේ සින්දු අනිත් තොන්දනත් එක්ක හතර දෙනා ගායනා කරමින් මෙතනට ආවේ හරි තව තව දේවල් තියෙනවානේ දැන් ස්වර්ණපාලිය ගයන් හදන්නේ සජිත BNS मैंने सदा आस्था दुर्मडले गिनी वैदुने බගෙන එන්න සරි සරන්න පඬු අබා කතවස්තුව මුල සිට අගට වෙන 3 4 බදකස යන කුඹුරි පොණති බජ මහේසි කවි වතපු කුමරුන් දසදෙනකි එකොළොස් වෙන්නි චිත්‍ර දේවි එකම් ගේක දිග ගාමිනට දාව උපදින කුමරු බරුමට මම වරුන් පැමිණ වැතුම්කට බලන්න කල කුමරිය චිත්‍ර ළඟ කුමරු නොව කුමර යක් ලැබුණු චිත්‍ර බට මාර්ග අපලයි මම වරු දසදෙන හත දහ දෙසින පිරි වරගෙන පැමිණ මරති මුචි කොලුකට විය කෙලින කුමරු ගස් වෙන යක සැල වල රමණියන් වහන මි මිදුලේ යද මට දුන්නු ස්වර්ණ පාලියේ
මට මට ඇත්තටම මේ රංගන අයියේ මේ ඔව් මට කියන්න දෙන්න මේකට මට මට උනේ විශාල ගෞරවයක් මේ මේ අද හිතෙල්ලන දර වැඩසටහනේ මං හිතන්නේ මේ අංගය මට තමයි මේ මං ආසම මොකද මේ BNS ලා කියලා කියන්නේ අපේ සුපර් හීරෝස් ලා වගේ අපි පුංචි කාලේ ඉඳලා මට හොඳට මතකයි මේ කලාකාරයෙකුගෙන් ගිහිල්ලා අත්සනක් ගත්ත මතකයක් තියෙනවා නම් මට එකයි තියෙන්නේ මම එකපාරක් හිල්ටන් එකේ මේ දෙන්නගේ මේ මේ පර්ෆෝමන්ස් එකක් ඉවර වෙලා අපේ අක්කයි මායි මේ අයියයි තුන්දෙනාම ඇවිල්ලා කොල කෑල්ලක් අරගෙන ඇවිල්ලා මේ අත්සනක් ගත්තා බාති අයියාගෙනුයි සන්තුෂ් අයියාගෙනුයි ලොකුවට අත්සන් කරලා දුන්නා හාට් එකකුත් ඇන්දා මට ඒක හෙන හැපි මගේ ඒකේ හාට් එකක් තිබ්බා කියලා ඒ එහෙම මේ මේ පුදුම අපි අපි රසිකයෝ අපි ෆෑන්ස්ලා BNS ලගේ. ඉතින් මේ අද මෙහෙම මෙහෙම එක තැනක මගේ ගීයක් එහෙම බෙදාගෙන ඔවුන්ගේ ගීයකුත් එක්ක මේ මෑෂප් කරගෙන කියන්න ලැබිච්ච එක මට විශාල ගෞරවයක්. ඒ නිසා thank you රංගන අයියේ. ඒ වගේම thank you මට මේ අවස්ථාව දෙන්න. ඇත්තටම මේ නෑ දැන් මට ඔන මම ඔයාව තරමට අරන් යන්න හදන්නේ මට චුට්ටක් එතනට ගෙනියන්න ඕනේ. ඊට කලින් කියන්න ඕනේ දැන් මේ සම්මිශ්‍රණයේ හිත ඉල්ලන තරු අපි හැමදාම මොකක් හෝ වෙනසක් කරන්න උත්සාහ දරනවා. මේ සම්මිශ්‍රණයත් එක්ක මම කල්පනා කළේ මේ මේ අයගේ ගීත අපි එකතු වෙලා ගායනා කළොත් මොනතරම්නම් අපූර්වත්වයක් එයිද කියලා. ඒකේ උච්චතම තැනට කෝටා ප්‍රාප්තියට අපි ඇවිත් ඉන්න වෙලාවේ ඔබට අමතක දෙයක් තියෙනවා මම මතක් කරන්න. ඕස්ට්‍රේලියාවේදී පුංචිම කාලේ ඔයා කාගේ ඔඩක්කේ හිටියද කියලා මම ඔයාගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම කියනවනම් අපි දෙන්න මෙයාගේ තාත්තගේ ලොකු ෆෑන්ස්ලා දෙන්න. ඒ කියන්නේ ඇක්සන් අයියා කියන්නේ අපිට ඒ කාලේ ඉඳන් ඩ්‍රාමාස් වල දැකලා අනිත් එක තියෙන ඒ කියන්නේ ලංකාව ගැන තියෙන ඉතිහාසය ගැන තියෙන දැනුම එතකොට ඒ කතා කරන ඒ වචන ගලා එන දේ කියන්නේ හැම දෙයක්ම හරි. ඒ කියන්නේ මේ ඩ්‍රාමා වල විතරක් නෙමෙයි कंपनी एक कंपनी एक मे क्या मे कॉपरेट फंक्षन गिहिल्लाम पुलवांग निका वतुर वगे ओण सब्जेक्ट कथा कर सह सिंधु के अन्न पुलवांग सिंधु लियान्न पुलवांग एवं हरित कभी भूम लोको फैंसला थिंक अपीट हम बेनवा मे एक गुडा किस मे आटे तो मंगता है अटक नमे हकती एक ऑस्ट्रेलिया शो एक आराधने हेबेन्े जैक्सन एंथनी हाँ मैं बात ये संतुष्ट है तो अभी फील्ड के डेविल और दुपह का एक किधर रहती इतनी अभी देन ना लोग होकु दे जैक्सन ने इतनी महत्व में तक कर एक कापित के यान देन ने साजित साजित ये तो कोटा रो मेक मेस मगर तो ने सूर्या सूर्या अरे प्रश्न 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 मैं ग्रीन रूम मैं තාත්තට ස්ටේජ් එකට යන්න වෙනවා. දැන් මෙයා තියලා යන්නේ අපි දෙන්නත් එක්ක. ඊට පස්සේ මම එන්න කියලා දැන් මගේ ඩොක්කේ වාඩි වෙලා මෙතන. මම අහනවා දැන් මොකක්ද දැන් එක එක ප්‍රශ්න මම අහන්නේ. ඔයාගෙන් මට අහන්න ඕනේ. දැන් ඔයාල දැන් මේ ෆීල්ඩ් එකෙන්ම දෙයන්න ඉන්න ලොකු වෙලාවක්. කවුරු වෙන්නද ඕනේ? ඔව්. මාර උත්තරයක් දුන්නා මට ලොකු වුණාම අපච්චි වගේ වෙන්න ඕනේ. ඒක කිව්වා. මම එතකොට කිව්වා නෑ 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 අපච්චි වගේ නෑ අපච්චිට වඩා හොඳ වෙන්න කියලා.
ඉතින් දැන් ඒක පෙනීගෙන යනවා. අපේ රංගල මෙහෙම කියනොත් දැන් කතා දැන් මේ හරි සතුටුයි කිව්වා. ආනි ප්‍රෝග්‍රෑම් එකෙන් හින්ද කියනවා නෙවේ. හරි. දැන් අපිත් මේ ෆීල්ඩ් එක අවුරුදු 25කට කිට්ටු වෙනවා. එතකොට අපි මුල් කාලෙදි හොම හොම එනකොට වාගේ තාත්තත් අපිට සෑහෙන අවවාද දීලා තිනවා. අපි දැන් හරි මොන හරි දෙයක් වුණාම තාත්ත ළඟට යනවා අහන්න. රයිට්. ඉතින් ඔහොම එනකොට අපිටත් ඒ කාලේ කිව්වා සමහර දේවල් ඔහොම යයි කියලා. දැන් අපි 25ක් නෙමෙයි. ඔයා දැන් මේ කලාවේදී අවුරුදු 13 නේද ඔහොම ඔහොම ඇවිල්ලා දැන් මේ ඉන්න තැනත් එක්ක ඉස්සරහට ඔයා කරන්න තියෙන ඒවා දැක්කහම නැවිලා පේනවා ඔයා මොන වගේ දෙයක් ඉස්සරහට කරයිද කියලා. ඒක හද කිරි සතුටක්. ඔය ගමන ඔහොම යන්න long way to go and ඔයා මාර දෙයක් කරයි මල්ලී. ඒක ඒ ගැන පේනකොට හරි සතුටුයි. මගේ රංගනයේ වෙඩින් එකේ බෑන්ඩ් එක ප්ලේ කරේ නලින් අයියා මේ මේරියන් සංගීත කණ්ඩායම. ඉතින් ඒ වෙඩින් එකත් අර හරි පුද්ගලික කියන්නේ බෑන්ඩ් එකක් සාමාන්‍යයෙන් වෙඩින් එක කරන සෙෂන්ස් නෙමෙයි. ඒක හරි වෙනම එකක් වැදුනේ. ඉතින් ගීතමය විදිහට අනාගතේ කොහොමද ජීවත් වෙන්න ඕනේ, ආදරය කරන්න ඕනේ කොහොමද, දරුපල හැගෙන ලබන්න ඕනේ කවදා හරි මෙන්න මෙතනට යන්න ඕනේ කියන එක ඒ සින්දු පෙළත් හරියට මේ ආශිර්වාදයක් වගේ. ඒ නිසා නලින් අයියවත් අද හරි පුදුමයි මේ ගෙනල්ලා තියෙන සෙට් එක. ඒක අද අමුතුම රැයක් තමයි. දැන් අමුතුම රැයකි. ආ අප්පච්චි එතකොට දැන් හරි විශේෂයි. දැන් අක්කා කියලානේ අපි කියන්නේ. හැබැයි සබිතා ආන්ටි, දිල්හානි ආන්ටි, යශෝදා ආන්ටි, සංගීත අක්කා. ඉතින් ඒ දවස්වලත් අක්කා තාමත් අක්කා. මොකද කවදාවත් වයසට යන්නේ නැති හැමදාම ලස්සන සංගීත තරහ වෙලා ඉන්නේ මේ අද පොඩ අයියට තේරුන්නේ නැද්ද අපි පොඩි නියම් පොඩි ආරෝහක ඉන්නවා මේ මෑතකදී අපි මේ හම්බ වෙලා දැන් හරි අවංකව ප්‍රශ්න අහගන්න තැනකදී අයියෝ ඉන්නකො යා කියන කයින්න මේ සනාලි වාට වැඩ කරන්න හම්බ වෙච්ච කෝස්ටාස් ලගෙන් වා කැමැතිම වාට ගොඩක්ම සමීප නළුවා කවුද කියලා මම බලාපොරොත්තු වුණා මාව කියයි කියලා. ඔයා දෙන්නෙක්ව දුන්නා. ඔප්ෂන්ස් දෙකක් දුන්නා ඔයා. හරි ඔප්ෂන්ස් දෙකක් දුන්නා. මම කිව්වා බලාපොරොත්තුද අකිල දනුද්දරද? මොකද මෙයා මේ අයියත් එක තමයි මුලින්ම රඟපාන්නේ. ඔය ඒක අමතක කරන්න බෑ. ඒක මුලින් ආපු කන නිසා මට හිතුණා මං වැඩේ කාගත්තද ඔය කියලා. ඒක අමතක කරන්න බෑ. ඒත් මං හිතා බොරුවට මගේ ඉස්සරහා හරි හිත වා තමයි කියලා කියයි කියලා නෑ අකිල දනුද්දර කියලා කිව්වා. නෑ ඒක අමතක කරන්න බෑනේ. එක රැයකින් ජනප්‍රිය වුණා සනාලි. අයියානේ සහායට හිටියේ. ඒක අමතක කරන්න බෑ. කොහොමද නෑ උනාට? තරහ වෙන්නේ පානේ. තරහ. දැන් ඒ උනාට යා මේ දවස්වල කොන් වෙලා ඉන්නේ. නිකමට නේද ඔය වචන කියලා අම්මත් එක්ක සෝෆා එකේ ඉන්නකොට මොකද වුනේ කියලා මට කියන්න එහා පැත්තක මට දැනුණා ඔයාගේ මොකක් හරි අවුලකින් ඔයා ඉන්නවා කියලා මම ඕක ඔස්සේ ගියා ඔයා මට කිව්වනේ මං කියන්න කියලා දෙන්නේ වෙච්චනේ නෑ නෑ ඉතින් ඊයේ උනේ යාළුව කට්ටියක් අපි ඔක්කොම එකතු වුණා ඉතින් අපි හැමදාම හම්බ වෙන කට්ටිය ඊයේ කට්ටිය එකතු වුණාම මේ අම්මිත් හිටියා මං හිටියා තව ආන්ටි කෙනෙක් හිටියා ඒගේ දුව හිටියා ඉතින් අපි හතර දෙනා ඉතින් අනිත් ඔක්කොමලා කට්ටිය ඉතින් ටේබල් එකේ වෙන්නම වෙලා හිටියේ අපි ටීවී රූම් එකේ ඒගොල්ලෝ වෙනම මං ඉස්සෙල්ලා ගිහලා විහිළුවෙන් කිව්වා ඉතින් මේ ඕගොල්ලෝ ඉතින් ඔතනට වෙලා නින්නේ අපි ආශ්‍රය කරන්නේ නැහැ නේ කියලා ඉතින් ඒගොල්ලෝ වෙන වැඩක් එතන ඉතින් එතන ඒ වෙන වැඩේ යනකොට මං ඊට පස්සේ මේ ආ හිටියා බැලුවා මේගොල්ලන්ට තේරුන්නේ නැහැ විහිළුව ඊට පස්සේ ගිහලා කෙලින්ම බැන්නම් බැනගෙන මං කොම් වෙලා කියලා බැන්නා. ඔව් මෙයා කොම් වෙලා කියලා. ෆුල් සීරියස්. හැබැයි නලින් දැන් මෙහෙම කියන්න ඕනේ. සනාලි ඔබ කොම් වෙලා නැහැ. ඔබේ පරණ ක්‍රෂ් එක ළඟ ඉන්නවා. ඇත්තටම සජිත අයියා කිව්වා වගේ මමත් කියන්න ඕනේ. දැන් මෙතනදී අර බාති අයියටයි සන්තෝෂ අයියටයි මම මැදිලා මම මෙහෙම ඉඳි මට පොඩි වෙලාවකට ඉඳන් අම්මෝ මගේ අර පොඩි කාලේ ක්‍රෂ් එක කිස් මැද්ද නේද මම්මේ දැන් ඉන්නේ මම කියන්නේ මට මම බාති අයියවයි සම්බන්ධයි හැබැයි දැන් ඒ කාලේ ඔයා හිටියා නම් අර කතාව ගැලපෙනවා දැන් මගේ පොඩි කාලේ ක්‍රෂ් එක මැද්ද කියන්නේ දෙන්නම් එහෙම වුණා නම් කියන්න තිබුණා අන බාතිය සන්තෝෂ්ගේ වයිෆ් යනවා නෑ මම මූඩ් මේ මූඩ් එක ඉතින් ඒ වගේ මං කියන්නේ අර මම පොඩි මතක් මට මතක් වෙච්ච එක මෙහෙම කතාව හත්ති
මම ශේෂ්ඨයට ආවට පස්සේ තමයි මට chance එක හම්බෙන්නේ ඉස්සෙල්ලම මේ දෙනවා ඇත්තට දකින්න. ඒක දකින්නත් මම යන්නේ විශේෂයෙන් concert එකකට යනවා මේ දෙනවා බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒච්චරට මං ආසයි. ඉතින් හිතා ගන්නවද මගේ තත්ත්වය කොහොමද කියලා කටවල් වෙන්න. අයියෝ කියන්න බෑ. අපි එන concert එකට මෙන්න මේ. නෑ ඉතින්. අපි තව සින්දු කියමු. ඊට පස්සේ මේ වගේම දැක්කද මං ගල් ගැහුණා. අර කොහොමද? සන්තුෂ්යි අයලගේ නියඳම ඉන්න කෙනානේ අයලගෙන අද අපි තව සින්දු කියමු. අද අමුතුම රැයක්. ඇත්තම රංගන. අද වෙනම තැනම තලයක ප්‍රෝග්‍රෑම් එකක් තියන්නේ. මම දන්නේ නැහැ. හැබැයි සන්තුෂ්ට මතක් කරන්න ඕනේ. චංචලා බලන් ඉන්නවා. හලෝ. ඒ අතරේ සංගීතඥයෝ ඔයාට මියාගෙන් සින්දුවක් ගන්න බෑ. අද මේ ගායකයෝ සජිතත් ගායකයෙක්නේ හතර දෙනා ළඟ ඉඳලා කාගෙත් එක්ක හරි යුග ගායනයක කොටසක් කියන්නවත් හිතෙන්නේ නැද්ද ඔයාට? හිතෙනවා. බැරි එකනේ ප්‍රශ්නේ. හරිම ආසයි. සංගීත සින්කර්ලම නේද? මේ දැන් රංගන මම මේ දැන් ක්ලාසස් යනවා කියලා ආරංචි කරා ඇත්තද? මේ දැන් මම අපි ට්‍රයි කරමු. හරි. පොඩි ට්‍රයි සින්දුවක් කිම් පොඩි කැලේ ප්‍රශ්න ආලේ. We will help you. යා යා මම එනවා රංගනගේ ජොබ් එකේ කරන්න පොඩි එක. හරි. මම ආගේ ජොබ් එක පොඩි එක. හරි. ආගේ ජොබ් එක යා කරා. මම මුරු ඩයි. සංගීත මම මැරලා දැන්. ඔය අහන්න. මොදල් පොඩි කාලේද හරි අපේ අපිට 16 10 10 කාලේ බලපු ෆිල්ම් එක. සප්ත කන්‍යායක ෆිල්ම් කරගෙන යනකොට ඒක වෙච්ච නිකන් හරි හරි රහස අසබර සිදුවීමක් කියන්නකෝ. ආ බලලා සිදුවීමක්. ඒ ෆිල්ම් එකේ මොකද ඒක හරි හිස්ටොරිකල් ෆිල්ම් එකනේ හරිම වෙනම තැනක ඒක ඩෙෆිනිට්ලි. අමතක නොවන සිදුවීමක්. අමතක නොවන සිදුවීමක් සප්ත කන්‍යා කරනකොට මට මම ඉන්ඩස්ට්‍රි එකට ආපු ගමන්ම මගේ 4th ෆිල්ම් එක හැබැයි පළවෙනි අවුරුද්ද කමල් කියන්නේ හරිම අතිශයින් ජනප්‍රිය නළුවෙක් අක්ෂනළුවෙක් ඔව් ඉතින් හැබැයි ඉතින් කියන්නේ මගේ තරුණ වයසත් එක්ක මට ඉතින් අර එහෙම ඇක්ට කෙනෙක්ගේ චැලෙන්ජ් එකක් හැටියට මම ඒක දැක්කේ නෑ මම නිකන් කමල් එක්ක ඉන්නකොට ෂූටින් කරන තැන රයිට් ඔෆ් කරලා තිබ්බා ඒ කියන්නේ සෙනග එච්චර පිරෙනවා ඒකින්ද කඹ ගැට ගහලා මිනිසුන්ව ඈඩ් කරලා තියෙනවා මේ ලොකේෂන් එකෙන්. ඉතින් ෂොට් එකේ මේව ඉවර කරලා අපි ගලක් තිබ්බා එතන අපි ඉඳගෙන ඉන්නවා. එහෙම පොඩි මම හිතන් ලන්ච් බ්‍රේක් වේකට කොහෙද? පොඩි වෙලාවක් දුන්නා ළමයින් දුවගෙනවක්. එක 20ක් 30ක් දුවගෙන ඇවිල්ලා ඔටෝග්‍රාෆ් ගන්නවා. දැන් කමල්ගෙන් තමයි පටන් ගන්නෙ. කමල් අස්සම් කරනවා. ඊට පස්සේ කමල්ම මට දෙනවා. මාත් පුතේ ගන්න හිටව ගමන් මේ එන්න හරි එහෙනම් නලි ගයමු ගීතයක් ඔයාටයි ආරාධනාව මොකද කියන්නේ මුත්තු පිළි මොකද ගස්ම ඔබට දැනෙන වද මගේ ආ
මල් වැද්ද තදට තනි රකී ඉනේ මල් යාය හොඳට සැප විඳී බඳේ ඒ මලක් වෙන්නවත් විනක් කොහේ ඔබ දකින එකත් සැපක් නේ අනේ මුතු පින්න තාම හිතලයි වගේ රහදන්න දැස මග බලයි ඉබේ අරු මල් නෙලන්න එන නගේ හද ගැස්ම ඔබට දැනෙන වද මගේ දෙන්න රංගියා වදිද දන්නේ නැ මේ දෙන්න කොරෝනා ගෙනාව කියලා ලඟුණා වැඩි කියලා පරිස්සම තියාගෙන යමු නියම 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 මේ මම පලාගෙන හිටියේ දැන් එදා මට කිව්වා බෑන්ඩ් එක පටන් අරන් අවුරුදු දෙක 33යි 33යි කියලා දැන් මෙහෙම නම් 33කට ඉතරලා කොහොම ඉන්නේ නැද්ද අපි මේ 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 ආයෙත් ගැන කතා කරගෙන ඉඳපහා හරි අපි මේ විරාමයකට යන්න කලින් ඔයා දැන් ඔයා කිව්වනේ මේ මේ මිශ්‍රණයට ඔයා කැමතියි කියලා අර බොම්බ පින් ඒක පොඩ්ඩක් ඒ විදිහට කියලා යන්න ලස්සන ඒක අපි ආසයි නුරා හරි දැන් කොහොමද නරඹන්නේ ඒයි මාස්ටර් ඉතින් මාස්ටර් තමයි මාස්ටර් මේ ගමේ අපිට මිනිස්සු විදිහට සලකපු එකම කෙනා. ඉතින් ආයි මාස්ටර් පින් කරන්න ඕනේ නැහැ හරි. මේ 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 ආත්ම භවයේ මාස්ටර් පින් කරා ඇති. දැන් හිටින්දා පින් කරන්න යන්න එපා. පින් කියන්නේ අම්මෝ පින්. මෙන්න පින් මේ අම්මෝ. බොහොම සතුටි අපි විරාමයකට යන්න හදන්නේ සතුටු යන්න නොදී ඉන්න එපා හොඳ විරාම නෑ නෑ අපි දැන් මේ ෆුල් මුඩ් එකේ ඉන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් මේක ප්ලෑන් කරලා හදන්න බෑ ඉතින් හැදෙන මේ හැදෙන විරාමේ උනාද කරාමේ වගේ බඩු ඇරලා තියෙනවා නේද ඒ විරාමේ සරි හම් වෙන්නේ විරාම දුන්නා නෑ මගේ විරාමේ උනාද කරාමේ වගේ ඇරලා තියෙද්ද බඩු හොඳයි ෆැෂන් ජුවෙලරි වල ප්‍රමුඛතම නාමය ස්ටෝන් ඇන් ස්ට්‍රින්ග් ස්ටෝන් ඇන් ස්ට්‍රින්ග් අපිත් එක්ක හැමදාමත් ඉන්නේ යාවජීව සමාජිකයා මේ පැත්තට බෙදාහැරීම කරමු පරිස්සමට බෙදාරින් නැත්නම් ඕකත් යන්නේ සෙනාලි ළඟට උදේ දන්නේ නැහැ මොකද ඒක සෙනාලි බෙදාරින් පැත්තට සෙනාලිව බැහැලා දින්නේ නැහැ කිවිලි කවන්න හොඳයි අපි එමනම් විරාමයක් කරන් ආයෙ එන්න ආනදුරේට යන්නේ සමදරා ඇවිල්ලා ඉන්නවා අයිබුවන් සමදරා. අයිබුවන් ළඟ නයි. සමදරා හොඳින්ද පරිස්සමෙන්ද? ගොඩක්
ගොඩක් බුලුවන් තරම් හොඳින් ඉන්නවා ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ ඇවිල්ලා වැඩසටහනුත් අපි ඉදිරිපත් කරනවා කලා ශිල්පීනුත් එනවා ඒ වගේම අද සමදරා මේ දුරකථන ඇමතුම් ගානකට යන්න බැරි වුණ අපිට වැඩසටහන යන විදිහත් එක්ක ඒකයි ඉක්මනින්ම ඔයාව ගත්තේ කාටද කතා කරන්නේ මට සෙනාරි ලාංගිලි කතා කරන්න ඕනේ කතා කරන්න කොහොමද ලාංගි හොඳින් ඉන්නව කොහොමද යමින් තිබුණා ඉතින් චිත්‍රපටයක් එළියට ආවා ඊට පස්සේ නාටකංකාරයෝ ඉතින් හොඳින් අපි ඒ වැඩේ යෙදිලා හිටියා ඉතින් ඒ වුණාට එක පාට මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක හැමදේම දැන් අනිත් පැත්ත ගහලා තියෙන්නේ. ඉතින් බලමු ඉතින් ආයෙත් ඉක්මනට කලා වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. ඉතින් දැනට හොඳින් ගියා. ප්‍රාර්ථනා කරනවා ඔයා හිතන විදිහට හැමදේම වෙන්න කියලා. රංගනායි මට පොඩි දෙයක් කියන්න ඕනේ. ඔව් සමදරා. ඇත්තටම රංගනායි දැන් මුළු මහත් ලෝකයම මේ කොවිඩ් වසංගතයේ දිලාගෙන මේ වෙලාවේ මිනිස්සුන්ට අත්විඳින්නේ කීසේ අමතක වෙලා තියෙන්නේ. ඇත්තටම ඔයා කරන්නේ ක්ලීනක් එකකින් අද වැඩසටහන හරිම ලස්සනයි මිනිස්සු ගොඩක් මං හිතන ඇති අද වැඩසටහන බලලා හරිම සතුටු වී ඉතින් ඇත්තටම මේ අවිලා ඉන කලාතුරු ගොඩක් දේශන කලාතුරු ඉන්නේ අද ඉතින් ඔයා ඒගොල්ලෝ මේ වැඩසටහනට ඇත්තටම හරිම ලස්සනයි කියන්න වචන නෑ රංගනයි ඒ ගැන මේ අවිලා ඉන හැමෝම කලාතුරු මේකම ප්‍රාර්ථනා කරනවා නිදි නිරෝගී සුවය ඒගොල්ලෝ වැඩ කටයුතු සාරා ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා රංගනයි ඔයාටත් එහෙමයි ගොඩක් ස්තුතියි ඔයාගේ වචන ටික ලොකු ශක්තියක් මම ඒකයි පටන් ගන්න කොටත් කිව්වේ ඔබ පරිස්සමෙන් ඉන්න අප අවධානම දරාගෙන මේ ඇවිත් ඉන්නේ කියන කාරණාව කියලා පුළුවන් තරම් පරිස්සම් වෙනවා බොහොම ස්තුතියි රසවින්දනය වෙනුවෙන්ම ඔබ වෙනුවෙන්ම තමයි මේ වගේ වැඩසටහන් මේකෙන් රසවින්දනයමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒකයි අපි මේ වැඩසටහන් ඔබට අරගෙන එන්නේ හොඳයි අපි ඊළඟ ගැයුමටයි සූදානම් වෙන්නේ අපි ඔයා මගේ නම් මල් කියලා ඉමු එන්නේ නැණ ඉස්සරහට ඔහුලු දෙනවා දෙන අපි දෙන්න ඉන්නපා අපි දෙන්න අපි ආවනිය දෙනවා පාටියක් වගේ නේද ඔක්කොම ලියම් මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් සඳ වගේ මොහොනට පිටුපාලා ඉන්නත බෑ මට සැඟවි අන්න ඔයාගේ චාන්ස් එක යන්න ඔබන ති ලෝකෙක ඉල්ල ඉල්ල ඇගේ තැත් ඉල්ල පන්න පන්න
දොළදික සංසිඳිලා තියෙනවා. හරි නේද? දැන් ආයේ ෂෝ වලට එන්නේ නැහැ. මම පොඩි කතාවක් මතක් වුණා මේ. සංගීතය ඉන්නේ ඉඳේක මතක් කරා. ඔව්. සංගීතේ මතකද? සබීතක්කයි ඔයයි යශෝදායි. ආවා ෆැක්ටරි එකක මේ අවුරුදු කුමාරි තෝරන වැඩක. එතකොට අපි ප්ලේ කරේ. දැන් මට තමයි තිබ්බේ මේ තුන් දෙනාව වෙල්කම් කරා. දන්නවා. ඉතින් ඔය ප්‍රවීණ රංගන ශිල්පිනි සබීතා පෙරේරා සංගීත තරුණ හදත් වසංග කරගත් තරුණී නිලිය ආමයි කනන්දර දාලා දෙන්නත් පුළ සම්මානයක් සංගීතා වීර රත්න සංගීතත් ඉතින් ගන්න කොමඩු ගෙනිය වගේ යනවා ලස්සනට විලාදිනේ ඉතින් මට අන්තිමට ගන්න තියෙන්නේ යශෝදා මම දැන් යශෝදා මට පේනවා යශෝදා තියෙනවා පේනවා දැන් රයිට් දැන් එමනම් අවසාන නිලිය ඔබ හමුවට ගින්නයි මම මේ සැරසෙන්නේ චිත්‍රපට ගන්නාවක චරිත වලට පණ දුන්නු ටෙලි ඩ්‍රාමා ගොඩක චරිත වලට පණ දුන්නු මේ ජනකාන්ත නිලිය ඔබ හමුවට ඉඳයි යන්නේ අත්‍යවම මේ නිලිය ඔබගේ හදත් වල ජීවත් වෙන නිලියක් ඕ නෝ නවමතක ආට දැන් අංගන නම ඉන්නේ නැහැ යශෝදා පේනවා නම ඉන්නේ නැහැ මගේ බඩ ඇතුලේ මාළු දඟලනවා වගේ බෑන්ඩ් එකේ කික්වත් ස්ටේජ් එකේ නම් තනියම ස්ටේජ් එකේ මට දැන් මට වෙන කිසි හවු හරණක් නැහැ මට මහා මහා රාජාන්තරක තනියම වගේ මම ටිකිරි මොටි පාවිච්චි කරා පුළුවන් නම් කියන්න ඊළඟට කවුද එන්නේ කවුරු හරි මිනිස්සෙක් මම දැකලා යශෝදා මන්නත කොල්ල දින කියන්නන්නලි නේ නේ දැන් කියන්නේ ඒක තමයි හොඳට දන්න නම සමාල්ලා තේ මාමත ඉතින් දෙයනේ ඕක මොකක්ද ඉතින් දුවේගේ නම වටේ කොනන මල්ලේ අන්න එකයි කියන්නේ මම ඔයාව සාධාරණ කරන කරන්නේ මම අද ඔක්කොම ඔයාව සාධාරණ කරන එක නේද වෙන කතාවක් කියන්නේ කියන්නේ කතාවෙන් මේ ගෙනියන්නේ බැයි ඒකත් ඉතින් මම මේ මාම කා ගන්න තමයි යන්නේ මේ නිකන් මතක් වුණා අර ඉස්සෙල්ලා මේ කමලයි කතාව කියපු වෙලේ නම ඇහුවා කියලා අපේ මේ කැම්පස් එක පල්ලෙහා කඩයක් තියෙනවා මම නිතරේ කඩේට ගිහිල්ලා නැහැ වැඩි. මම සාමාන්‍යයෙන් කඩේකට ගියාම මම මුලින්ම බලනවා අපි කැම්පස් කාලේ රැවුල් වහගෙන රේමෙන් ඉන්නේ. ඒතොර මම අඳුරගනීද කියලා. බැලලා අඳුරගත්තොත් ඉතින් පිළිවෙලට හැසිරෙන්න එපැයි. ඉතින් ඒක නිසා මම ගිය ගමන් මුලින් පොඩි හිනාවක් දාලා බලනවා. ඒ හිනාවට එන ප්‍රතිචාරයෙන් මම දන්නවා මාව ඇඳුනුවද නැද්ද කියලා. ඉතින් මේ ඒ හිටපු ආන්ටි නම් මාව අඳුනගත්තා වගේ දැනුණා දැකපු ගමන්. කියලා හැබැයි මේ මාව දැක්කටත් වඩා පුදුම වුණා ටිකක්. සාමාන්‍යයෙන් මට එච්චර ලොකු ප්‍රතිචාරයක් ඒ දවස්වල එහෙම ආවේ නැහැ. එහෙම දැකලා "ඒ මේ යා නේද?" කියලා ඇහුවා. දැන් "එයා නේද" කියලා ඇහුවම මං කියන්නේ හැම මං ඉතින් ගල මට ලැජ්ජයි දැන්. මේ එයා ඇන්ටි මේ කියද "මේ නෑ පුතේ පොඩ්ඩක් ඉන්න ආ යා නේද? අර යා නේ" මං ඉතින් ඔව් හරි හරි ආන්ටි එතන කෙනා තමයි මේ ඔව් මේ දුවේ එන්නකෝ මේ බලන්නකෝ කවුද මං ගෝ හරියට රැකවන්නේ කවන්නේ ආන්ටි මේ මට දෙන්නකෝ ගේ නෑ නෑ මේ ඔයා යානේ ඔව් ඇන්ටි ඔව් මේ දුවේ බලන්නකෝ කවුද ඇවිල්ලා තින්නේ දුව ඈතින් අහනවා අම්මේ කවුද මේ පියත්නාද පක්ෂ මාව නෙමෙයි අඳුරගෙන තියෙන්නේ මට ජීවිතේ කල කරලා
ඊවසේ හැසිරුන්නේ නැහැ එතනින් එහාට. කාලේ වනස ලගේ. මගේ account එකට නෙමෙයිනේ වැඩි. ඔව් ඔව්. පියත් මයි පියත් මගේ හොඳ මිත්‍රය මම මේ ඇත්තටම ඒ සිද්ධියෙන් පස්සේ තමයි පියත් රාජපක්ෂ හොයාගෙන ගියේ. කවුද ඊට පස්සේ තමයි දැනගත්තේ ආ මේ පියත් දැන් නම් පියත් ඉතින් ඒ දවස්වල පියත් ආපු කාලේ සිකේතුර සිරස මොකද්ද සුපර් ස්ටාර් එකක මේ සින්දු කියන කපන්. මාර්ග බාද කඩාගෙන යන්න ඕන යනකොට නේද? එයා තරු තරඟක ගීත ගායනා කරන ගමන් හිටියේ. දැන් මොකටද ඕක කියන්නේ? ඒ වගේලු. මේ ඔම්මු. නෑ අනිත් channel සේමුණා සුවර්ණවානි එම නෑ. හිතන්නේ නෑ. එහෙම නෑ. හිත රිදිලා වගේ. ඔව්. try කරලා බැරි මතනේ පුරුදු තනිය උදා කියලා කිව්වනේ. ඔච්චරයි. ඔව්. පොයේ දවසක සජිත ඔබට හේතුණාද වෙනම පිනක් කරන්න.
වාට මේක මතක් වෙයි නාඩගම් කාර්ය ෂූටින් අතරේ වාඩියට එහා පැත්තේ එළලා තිබුණු මාළු දැලක මේ වාය දැන් මේ වීඩියෝ එක පෙන්වන්නද යන්නේ ඕක පෙන්වත් මට මේ දැල ගපයම් වලගලියක් වෙන්නේ නෑ අපි කියමු ඉතින් ඒක පොඩි සුන්දර වැඩක් නුනේ ඒ කියන්නේ මේ එහෙනම් ඒක මට එක්ස්ප්ලනේෂන් එකක් කරන්න දෙන්න පෙන්වන්න කරන්න කරන්න නෑ මෙහෙමයි අනේ ඉතින් මාළු මාළු ඉතින් මාළු මාත් කනවා මට ගිල දුන්නොත් එහෙම සහ අපේ රටේ මේ දීවර කර්මාන්තය ඉතින් ඒවා කරදිය මිරිදිය ඒවා හරියට ලස්සන සිද්ධ වෙන්න ඕනේ හැබැයි මේ අපේ මේ නාඩගම් කාර්යෝ වාඩිය ගාව ඇලක් තියෙනවා ඒ ඇලේ වතුර ඉස්සන වෙලාවට වතුර ටිකක් වේගෙන් යනකොට ඒ ඇලේ මේ අනිත් පැත්තට දැලක් ගහනවා අපිට ඒත් බැලුවා මොකද්ද මේ දැල මෙහෙම මෙහෙම ගහන්නේ මොකද්ද කියලා ඒ දැලට මාළු මෙහෙම පයින්නවා ඉතින් මුලදී අපිත් බැලුවා ඩේ මාළු අල්ලන නියම සිස්ටම් එකක් කියලා මෙදා පොයේ දවසක් ඉතින් පොයේ දවසේ මාළු එන්න ගොඩක් දැන් මේ දැල්වල එකම අප්සෙට් එක තමයි අර වතුර නිතර නිතර වදින නිසා මේ මාළුවා ඉතින් මැරෙන්නේ නැහැ එන්න වෙලාවක් පැය භාගයක් පැයක් මේ දුක් විඳලා තමයි අපිට මේක දරා ගන්න බැරි වුණා අපි ඉතින් ඒ දැල ගහපු අයට හොරෙන් ගිහිල්ලා මේ මමයි කවඩියයි මේ මේ මාළු ටික ඔක්කොම ආයේ වතුරට දැම්මා දැන් ඕක දැන් දැනගත්තා මට ගන්නවයි මේ අනේ අයියා සමාවෙන්න ඒක කරේ අර පොයේ නිසා නැත්තම් මේ මාළුවා මෙව කරගන්න දැන් ඒ මං දැනගත්තා කවඩියා නේද මේ වැඩේ පාවලා දුන්නේ දැන් හරි දැන් පෙන්වන්න දැන් දැන් හරි දැන් 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 අයියාව සේව් කරගන්න පුළුවන් නේ මොකද මම දන්න අයියලා සෙට් එකක් තමයි ওই දැල ගැහුවේ දැන් එයාලා මාව අල්ලගනින් දන්නේ නැහැ ගියාට පස්සේ ෂේප් කරගන්න පුළුවන් 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 ෂේප් ෂේප් අයියලා තින් හරි ෂුවර් නේ ඔව් ඔව් හරි එහෙනම් අපිට දෙන්න බලන්න මේ අවස්ථාව මම දැනගත්තා ඒ කියන්නේ කවඩියාලාගේ සහ සරාලාගේ වාඩි දින අලගා බලන්න අපි මාළු අල්ලන්නේ අපි මම මොකද කරන්න ඕනේ මේගොල්ලන්ට අපි මේ කට්ටිය නිදාස් කරන්න ඕනේ මොකද අද පොයේ දවස දැන් කවුරු දන්නේ මේ දැල ගැව්වේ ඒ ගාපු කෙනාගෙන් අපිට කුටි ගන්නත් වෙනව කමන්නේ කරමු කමන්නේ අපි කරමු let's go ආයි ඔන්න අපි අර කිව්ව වැඩේ කරන්න යන්නේ සරා ඉන්නවා සරා එහෙනම් අපි මුකුත් නොකිය මාළුවා මාළුවා ඒ පීනර ගමන් උඩට ඇවිල්ලා thank you ping onde ping කියන්නේ එහෙනම් අපි යමු හොයියා හොයියා ඒකත් එක්ක දැන් ඔන්න දීවර ගන්න राखिंदे
ජනතාවට ජය වේවා. දැන් මේ පොඩ්ඩක් සුතියේ පිට ගියවස්සන මං කියන්නේ අපි ඔක්කොමලා නෑ ඒක රංගනයි ඔයගේ ලස්සනම වැඩේ. ඔව්. දැන් අර මෙහෙමයි උත්තරුණත් ඉතින් අර මිනිස්සු ටිකකගේ දැලක්නේ අර මාළෝ යැව්වේ සින්දුව කියද්දි මම බැලුවා මේ මට කියනවද කියලා. අපි මේ නුඹව රකින්නයි මේ දීවර කර්මාන්තය කරන්නේ අපි මේ මේ දහඩිය කියලා. මට නිකන් අර කලින් සිද්ධියට නිකන් මේ මට නිකන් කිව්වා වගේ. දුකෙන්ද වගේ ගතියක් ආවද? ඒ නිසා මම දැන් ඒගොල්ලන්ට කියලා ඉවරයි මම දැන් බාතියලට කියන අයියේ පොයේ නිසා අය නැත්තම්. පොයේ නිසා. හැබැයි කොමාරි මොනාක් කිව්වත් සංගීත නම් කැරක්ටර් එකට ප්‍රවිෂ්ඨ. ඔව් ඔව් ඔව්. ආගෙන කියන්නේ. නියමට දුන්න වැඩියක්. වා කැරක්ටර් එකට ගියා ඒ වෙලාවේ. මම ෆිල්ම් එකේගෙන මේ කෙලින්ම නිය දීවරිය ගිහිල්ලා කෝ මගේ මේ ගිය මසුන් මගේ දීවරය තාම ආවේ නේ කෝ නිකන් ෆුල් ඩෙමෝඩ් එකයි ගියේ. පොඩි එකක් කියන්න ඕනේ අද ටීවී එකේ මුළු ජනතාව ඉස්සරහම. මෙයා අපේ හොඳ යාළුවෙක්. ඒ කියන්නේ මෙයාගේ හස්බන්ඩුයි දුවයි අපේ දුවලත් එහෙම හරි යාළුවෙක්ට කට්ටි සෙට් වෙනවා මේ වැඩේ තියෙන්නේ. මෙයාට දැන් අවුරුදු ගාණක් ඉඳන් අපි කියනවා ඔයාව ආයි ස්ක්‍රීන් එකේ දකින්න කැමතියි කියලා. අනිවාර්යයෙන්. හැබැයි ජීවිතේට කියන දෙයක් අහන්නේ. අපිට ඇති වෙලා තියෙන්නේ දැන් ඇත්තට හම්බෙලා. අපිට ඕනේ දැන් ස්ක්‍රීන් එකේ අපිට ඕනේ ඔයාගේ ඇක්ටිං බලන්න. ඒක ඉක්මනටම කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා මේ මුළු ඔෆ් කෝස් යන්න. මුළු ජනතාව ඉතින් ඒක එකඟ වෙනවා. ආදි ඉස්තර එකයි. ආයිස්තර එකයි. ඒ ඔජනාවම ඉස්තර එකයි. මමත් ඉල්ලීමක් කරනවා. මම ඒක ලේඛන ගන්න කියලා. හොඳයි එවනම් ඒ යෝජනා ඉස්තරත් දෙන්න අපි අවසන් විරාමයටයි මේ යන්නේ. කෙලින්ම යමු සින්දුවකට. සජිත් අනුත්තරගේ හඬින් වාතිය සන්තුෂ්ගේ සහයෝගයෙන් රන් කුරහන් මල. මේ 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 ගීතේදී ආදරය මතක් කරන්න ඕනේ ස්වර්ණවාහිනියට සම්බන්ධ කෙනෙක් ඒ කාලේ මේක ලිව්වේ. ඒ දුක් හසන්ත දුක් ගන්න අර. එයා එතකොට හිටියේ ස්වර්ණවාහිනිය. ඔය සින්දුව ලියද්දි. ඔව්. දුකා ඔබ බලන්න. දුකා මතක් අපි මෙතන පාරේ ඉස්සරහා ක්‍රොස් කරලා ගිහිල්ලා ඔය සින්දුවේ ප්‍රශ්න ටිකක් ලිව්වා. එතන ඉස්සරහා. ආහ්. හරි සුන්දර මතකයක් තියෙනවා. ඒ මතකයක් සමගින් රන් කරා. වාර තමයි අද. අද වා තමයි මේකේ. Yeah.
අවස්ථාවක් දෙන්න. මම කියන්න පොඩ්ඩක් කියන්න. මට පොඩි අවස්ථාවක් දෙන්න. ගන්නද? නෑ මේ සංගීතා වීරරත්න. මේ අප අතර ඉන්න සප්ත කන්‍යා චිත්‍රපටයේ මේ නිර්මාණය පළමු අත්දැකීම පුංචි කාලේ හිටපු එක වෙනම එකක්. මේකෙන් ආපු ඒ ගමන මේ දක්වා එනකොට ඒ සිනමාවේ නම තමන්ගේ නම දැවැන්තව ලියා තැබූ හැටි පොඩ්ඩක් කතා කරමුකෝ අපි. මේ බ්‍රේක් එකට ඉස්සර වෙලා භාතිය ලොකු ඉල්ලීමක් කරා. මම වාට අනාවැකියක් අද කියන්නේ. ලියලා තියාගන්න බලන් ඉන්නටත් මම මේ කියන්නේ. අනාගතේ BNS කරන ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය සංගීත වීරරත්න. ෆිල්ම් එක තමයි ඉඳලත් නේ. Sorry. මොකද බාතිය බාතිය ඔය දුර බලලා හැම දැම්මේ හරි දුර බලලා හැම දැම්මේ. මන් නම් කැමති. අනිවාර්යයෙන්. අපි කිසි ප්‍රශ්න නැහැ. ඔව්. බාතිය මාත් පොඩි සීන් එකකට ගනි මචං ආ නේ 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 මම ඉස්සෙල් දැන් පදයන් ප්‍රශ්න තියෙන්නේ ඔයාද කමල්ලත් කද්දර අර්චකින් එකට ආ අපිට පුළුවන් ප්‍රේමවන්තිය දෙන්න ඉස්සෙල් ඇවිල්ලා මාත් දෙන්න කියන්න පුළුවන් සත්තකන්නේ බලපොනේ වාණි ඔයාලට කියන්න ඕනේ රංගන සංගීත ගැන ලස්සන කතාවක් මම හිතන රීදීරෑක් ප්‍රෝග්‍රෑම් එක තියෙනවානේ රීදීරෑක් එකේ එක එක අවුරුද්දක් තිබුණා ප්‍රීඩි මුනි සන්තුෂුයි මායි සිං කරනවා මේ ආ නෑ अंतिम संगीत සංගීතා නිලියක් හැටියට යාගේ නියතමානිකම මේ ප්‍රසිද්ධී කියන දේකටත් වඩා මට මතකද අපි දෙන්න ඇක්ට් එකක් කරා මේ මේ ඩාන්ස් ඇක්ට් එකක් මොකක් හරි අවෝඩ්ස් නයිට් එකක ආ යා යා ඕ මයි ගෝඩ් යස් රයිට් හින්දි ෆිල්ම් සොංග් එක ඔව් මම ඉතින් එහෙම නටපු එක්කෙනෙක් නෙවෙයි යා දැට් වස් චන්න ඒක මාර හිට් එකක් වුණා ඔව් ඊට මෙයා මාව වෙනම ඊට පස්සේ තනියම අරගෙන මට ස්ටෙප්ස් කියලා නෑ නෑ ෂී ඉස් වෙරි කියන්නේ ඇක්ට් එකක් කරන්න ගියාම මම වා කියන එක හරියට සපෝට් එකක් දුන්නේ මාර සපෝටිව් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කියන්නේ ඇක්ට්‍රස්ස්ස් ලාගේ දැනට ස්ටේජ් එකක් උඩ වැඩ කරපු ප්‍රොෆෙෂනල් ඇක්ටර් යා ඒ කියන්නේ ආයි කෙලින්ම කෝල් කරලා ආයේ රිහර්සල් ද ඔක්කොම දේවල් හරියම ඇකියුරේට් කැපවීම කියන්නේ දැට් ඉස් ඒක මම කියන්නේ ඒ ඇගේ ඒ ඇගේම විලාවට දිනුන අපි උපරිමෙන් දෙනවා ඇයට පුංචි වෙන තැනකට මම ඔබලන් අරගෙන යන්න අද උදේ මයි ෆ්‍රෙන්ඩ්ස් වැඩසටහන තිබුණා ඕක බලන් ඉන්නකොට මං බලන් හිටියේ නෑ මගේ අම්මා කිව්වා මට පොඩ්ඩක් ඕක රිවයින් කරලා බලන්න එක තැනක් කියලා ඒ තැනක අපේ කිවිඳිය ඉරේෂා කේම්මාලි අර සින්දුව තියෙන මේ දවස්වල බොහොම අපූර්වත්වයෙන් ආන උගක් බරණක් බිමින් තියපන් රිදෙනවා ඇති අත්තුඹේ කියලා ඒක කියනකොට ඒක ගැන විස්තර කරනකොට ඔයා ගැන කිව්වා පොඩ්ඩක් අපි අහමු ඒක අපේ තාත්තව අපේ මග ඇරෙන්නේ අපේ අම්මා කියන කෙනා හැම වෙලෙම අපිව ළඟට අරගන්නවා තුරුල් කරගන්නවා ස්පර්ශ කරනවා දැන් අර මූදේ රළ වගේ අපිට පේන ආදරයක් තමයි අම්මගේ තියෙන්නේ හැබැයි අර නොගැඹුරු සාගර පතුල වගේ තාත්තා ඉතින් අපිට ඒක පේන්නේ නැහැ කවදාවත් ඕක හොඳ කතාවක් කියනවා මේ බාතිය ඔහුගේ තාත්තා කෝල් එකක් එනවලු ඔහු වැඩකළු ඉන්නේ ඉතින් මේ බාතියට මේ කෝල් එක ආ තාත්තා ගෙන්න කියලා ආන්සර් කරන්න නැතුව ඉන්නවලු ඉතින් බාතිය හිතලා නැහැ එදායි ආවේ තාත්තගේ අන්තිම කෝල් එක කියලා
පස්සේ ඊළඟට දුරකථන ඇමතුමෙන් එන්නේ තාත්තා මිය ගියා කියලාලු. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ අපිට ඒ අමතක වෙච්ච තාත්තා ගේ ආත්මය ඇතුළට මට යන්න පුළුවන් උනේ මේ මේ තාත්තා ඒ තරම්ම ආදරණීය තාත්තා කෙනෙක් සහ බිරින්දටත් ඒ තරම්ම ආදරේ. ඒක ටිකක් 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 මේ යා ඒ කෝල් එක මතක් කරමුකෝ. ඇත්තටම එදා මමයි අන්තුෂුයි මොකක් හරි අපේ සෝන් එක ඒ කියන්නේ එඩිට් එක හිටියේ. එඩිට් එක කර කර ඉන්න ගමන් තාත්තා එතකොට හිටියේ යාපනේ. එතකොට යාපනේ ඒ කියන්නේ සටනේ. ඒ කියන්නේ හමන්ඩ එතකොට තාත්තා හේ යාපනේ ආඥාපති. ඉතින් තාත්තා කෝල් එකක් දුන්නා. ඒ වෙලේ අපි දෙන්න හිටියේ ටිකක් ගැඹුරු තැනක ඒ සින්දුවේ මොකක් හරි කරගුණිනු වැඩේ ගැඹුරු තැනක. මම හිතුවා හරි කමන්නේ මම මේක ආන්සර් කරන්නේ නැහැ මම තව පැය භාගකින් ආපහු මේක ටක් ගාලා ඉවර කරලා කෝල් එක දෙන්නම්. මොකද හේතුව ඒ කෝල් එක ආන්සර් කරා නම් අර ජීතේ හෝ ඒ හිටපු තැනින් එළියට යනවා. දන්නවනේ ක්‍රියේටිව් එකක් කරද්දී ඒ තැනින් එළියට යනවා. ඊට පස්සේ ආයෙ එන්න බැරි වෙයි. අපි හිතනවා වැඩේ ඉවර වෙලා ගන්නම් කියලා එච්චරයි. ඔව්. අපි ටක් ගාලා ගන්නම්. මොකද ඒ අන්තිම හරිය හිටියේ දැන් පීක් එකේ. ඊට පස්සේ මම ඉතින් එහෙම හිතලා ඉවරලා හිටියා. ඊළඟට පැය භාගයක් ගියා. කෝල් එකක් ආවා. මෙහෙම තාත්තට මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා. මෙයාට ටක් ගාලා අපි දෙන්න මතයි. මට තාම මතකයි. කාර් එකක් එතකොට තිබුණේ මෙයාට. මන්න තිබුණේ නැහැ. පස්සේ අර හොඩි අරුටියක් ඒ දවස්වල තිබුණේ. ඒක ටක් ගාලා අපි වැඩේ අතහැරලා ගිහිල්ලා වාහනේ නැගලා ගියා. යනකොට දන්නවා ඉතින් ආයෙ ඉතින් ඒක මං හැමෝටම කියනවා. දැන් මම ඒක කියන්නේ මං ඒක හැමෝටම කියනවා. තමන්ගේ ගෙදර අම්මා හරි තාත්තා හරි කවුරු හරි කෝල් කරොත් හරි කෝල් එකක් අතහැරන එක කමන්නේ. පුළුවන් තරම් ඉතින් කෝල් එකක් දෙන්න. මොකද ඒක මට මං අත්විඳලා තියෙන දෙයක්. ඉතින් කියන්න කැමති තමන්ගේ ආදරවන්තයන් තමන්ගේ ළඟ ඉන්න කෙනෙක් ඒ කෝල් එකක් මිස් කරන්න එපා කියන එක මං ආදරෙන් කියනවා හැමෝට. හොඳයි ඒ අතරේ මම මේක කාරණාව වතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට ගොඩක් ආදරේ. ආදරණීය තාත්තාව මතක් කරමු. මම දැක්ක ඔබ ගිය තැන. අනන්න එපා අපි තාත්තාව මතක් කරමු කියන වචනේ විතරයි කියන්නේ. නෑ මටත් ඒකමයි සිද්ධ වුනේ. ඒ කියන්නේ මටත් තාත්තට කතා කරගන්න ඕනේ නෑ. මට අවුරුදු දවසේ ඉතින් හිතන්නේ නෑ. ඒ කියන්නේ උදේ පාන්දර අපි හිතන්නේ නෑ හෙට ටයිම් ඩිෆරන්ස් එකනේ. ඉතින් ඒක හින්දා හිතුවේ නෑ. ඊට පස්සේ මට නිකමට හිතලා මං තාත්තට කෝල් කරනවා මොකද වෙලා තියෙන කියලා බලන්න කොහොමද කියලා. එතකොට කෝල් කරලා තාත්තා කිව්ව අම්මා කිව්ව අම්මා ෆෝන් එක ආන්සර් කරන්න කිව්වා. තාත්තා ඇම්බියුලන්ස් එකෙන් අරන් ගියා කියලා කොවිඩ් හැදිලා හිටියේ යාට. ඊට පස්සේ හුස්ම ගන්න බැරුව අරන් ගියා කියලා. එතනින් පස්සේ එයාගේ ෆෝන් එක වැඩ කරේ නෑ. බැටරි බහැලා එහෙම කතා කරගන්න උනේ නෑ. ඉතින් ඒක ඉතින් අන්තිම වචන කියන්නේ ෆෝන් එක කොහොම හරි චාර්ජ් කරගෙන නිකන් අන්තිම නිකන් තප්පරයක් කතා කරගන්න පුළුවන් වුණා. ඒකෙදි අන්තිමට කිව්වෙත් අම්මව බලාගන්න කියලා. එච්චරයි යට කියන්න හම්බුනේ ෆෝන් එක කට් වුණා. ඉතින් ඊට පස්සේ දවස් සති දෙකක් යනකම් එයා සිහිය නැති වෙලා ඊට පස්සේ නැති වුණා. ඉතින් මට යා ගන්නවත් උන්නේ. ඉතින් මම මාස එකහමාරකට පස්සේ තමයි රටවල් වහලානේ තිබුණේ. මාසිකවමකට පස්ස තමයි ගියේ. ඉතින් ඒ මූණවත් දකින්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ කොවිඩ් සිටුේෂන් එකේ හින්දා පෙන්නන්නේ නැහැ නේ. ඉතින් ඔව්. හොඳයි මම එතනින් එහාට ආව අරගෙන යන්න ලෑස්තියක් නැහැ. හරි අපි යථාවත් වෙමු. අපි ගායමු තවත් ගීතයක් සජිත. අපි අර ජනප්‍රියම ගීතය මේගොල්ලොත් එක්ක එකතු වෙලා ගායනා කරමු. ඔක්කොම අල්ලම එකතු වෙලා ගායනා කරමු. දැන් අපි මේ මූඩ් එක කොහොමද අපි අතන ගායනා? ඒක තමයි. ඔව්. අපි හරි ගැඹුරු තැනකට ගියේ සිසුන් ගෝලීය වශයෙන් ප්‍රශ්නයක ඉන්නකොට අපි මේ හිනා වෙවි ප්‍රේක්ෂකයින්ව සතුටු කරනවා වගේ මං හිතන්නේ. ඉතින් ඒ වගේ මූඩ් එකකින් අපිට ටග් ගාලා ගීතයකට මාරු වෙන්න පුළුවන් නේද? අපි දිගටම කරන්නේ ඒකනේ අපේ ශේෂ්ත්‍රේ. අපි හැමදාම ජනතාව වෙනුවෙන් ඉතින් තාත්තගේ අන්තරා වෙච්ච එකේ තියෙනවා තවත් කැලලක්. මං ඒකත් කියන්න අපි ඕගලන්ට තියෙන දෙයක් මං හිතන්නේ ප්‍රේක්ෂකයෝ ගොඩක් වෙලාවට දන්නේ නැහැ. මට මතකයි තාත්තත් එක්ක මම පොඩි කන්වර්සේෂන් එකක් ගියා. තාත්තේ හදිස්සියෙන් ෂෝ එකක් තියෙන දවසට තාත්තට මොකක් හරි වුණොත් මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ තාත්තා අන්තරා වුණොත් මොකද කරන්නේ? දාස් ගානක් සල්ලි ගෙවලා ඕගලන්ව බලන් ඉන්නේ. මම හරි අම්මා හරි මොන හරි උණයි කියලා වෙලා අපි දෙන්නා ඉතින් ඒ ගිහිල්ලානේ. මේ මිනිස්සුන්ට කරන අසාධාරණයක්. ඒ කියන්නේ මොන හරි වුණත් යන්න කියලා පුදුමයකට කියන්නේ රංගන ඒකම වුණානේ. ඒකම වුණා. කියන්නේ ගෙදර මරණේ තියෙද්දි
කියන්නේ හත්මලානේ ලොකු ෂෝ එකක්. අරගෙන දැන් සෙනග මහ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේවා මේ මහන්සියෙන් අම්බ කරන දේවල් නෙමෙයි නේතු මේ මේ නිකන් අස්වලින් කඩන දේවල් නෙවෙයිනේ. ඒ කියන්නේ දුප්පත් මිනිස්සයගේ නම් පොසත් මිනිස්සයා හරි කවුරු හරි කිව්වොත් මේ මිනිස්සු අමාරුවෙන් අම්බ කරන දේක් අපි වෙනුවෙන් වියදම් කරගෙන ඉන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ මං අපේ අම්මගෙන් ගිහිල්ලා ඇහුවා මේ මොකද කරන්නේ කියලා. මෙයා මෙයා ඉතින් මාත් එක්ක ඉතින් එකටම අපි දෙන්නගේ එක්ස්පීරියන්ස්. එහෙනම් ගිහිල්ලා එන්න කිව්වා. ගිහිල්ලා වැඩේ කළා තාත්තත් ඕකම කිව්වා. මොකද අම්මට මතකයි? ම්ම් ඒ කියන්නේ අන්තරා වෙන්න මාසකට කලින් නිකන් මේ වෙච්ච කන්වර්සේෂන් එකක් ඕක. පුදුම කොයින්සිඩන්ස් එකක්. ඊට පස්සේ අපි දෙන්න ගියා. ගිහිල්ලා ඉතින් ඉස්සෙල්ලාම කිව්වේ මෙහෙම මගේ තාත්තට මෙහෙම එකක් වෙලා තියෙනවා. හින්දා අද මම මොකක්වත් ස්ටේජ් එක ඇවිදින්නෙත් නැහැ මොකුත් නැහැ. ඕගලන් හින්දම යාවේ ඕගලන් වෙනුවෙන්ම ගීත ගන්න කියලා හිටගෙන පොල් ගහක් වගේ සින්දු කිව්වා ආයේ බහැලා ගෙදර ගියා. ඒවා හරි අමුතු දේවල් කතා කරනවා. ඒවා හරි අමුතු දේවල්. ඔය ඔය වගේ මත් දැකීම් දෙකක් අපි බෑන්ඩ් එකේ ජූඩ් අපි හිටපු ඩ්‍රම්ස්. අනේ තාත්තා නැති වෙලා ගෙදර බොඩි එක තියදී ෂෝ එකට ආවා. රෝසගේ අම්මා නැති වෙලා පවෙන්දා ක්ලරන්ස් අන්ප්ලග් ෂෝ එකේ ගෙදර බොඩි එක ෂෝ එකේ ෆස්ට් සෝන් එක මෑණියනි. රෝස රෝසනත් වර්ස් එකක් කියනවා මම මට හිතා ගන්න බැරි රෝස කොහොමද ඒක මොන දුන්නේ කියලා. ඒක ඒක ඇගර් පපුව ඇතුළට දැම්මා වගේ වැඩක් නේ. ඉතින් ඒ වුණාට ඉතින් ප්‍රේක්ෂක වින්දනයටපත් කරන අපිට අපි කැපෙලා ඉන්නවා ඒක. ඒ රසවින්දනයේ වෙනුවෙන් තමයි හිත ඉල්ලන තරු මේ වටපිටාවෙත් මේ වෙනුවෙන් ඔබට ගෙනින්නේ අර දුරකතන ඇමතුමෙන් ඇය අපිට හරියට තේරුම් ගත්තා. බොහෝ දෙනා තේරුම් ගෙන ඉන්නේ අය සිතේ සසුම් නිවනා ගායනා.
අර නිකන් අද ගැලපෙනවා ගනේ හොයියා හොයියා එතනාව මතක ලෝකේ වේදනාව මතක නැති කලින් කතා කරේ අයියා තාත්තා වේදනාව අරන් අමතක කරා සුසීමාගේ මගේ අපච්චි ගාන ගීයක් නිසා ඒක තමයි සින්දුවේ මූඩ් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා දැන් මාර වැඩේ කියන්නේ අයියේ මේ මියුසික් කියන එක මාර වැඩක්නේ අපි මේක ටිකක් මේ වැඩසටහනේ අන්තිම වෙලාවේ ගහන්න සිතේ සුසුම් ලෑස්ති කරගත්ත ටිකක් අප්බීට් පොඩක් කට්ටිය නැගිටලා ඇවිල්ලා නටලා සෙනාලේ නටලා සංගීත නටලා එහෙම කරන්න ලෑස්ති උනේ අපි අර මූඩ් එකත් එක්ක බලන්න මියුසිකලි ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන් අනිත් එක හිත ගන්නෙත් නැතුව ඉඳගෙන ගායනා කළා ඉඳගෙන ගායනා කළේ සහ ඒ හාමනීස් ටික ඒ සොෆ්ට්නස් එකේ ඔක්කොම අර මූඩ් එකට තමයි ඒ ඔක්කොටම එක ඒ ඔක්කොටම වචන දෙකයි තියෙන්නේ තුනයි අද අමුතුමරයකි අද අමුතුමරයකි මේ ඔය දැන් අපි ගායනා කරපු ගීතය නැස හතාත්තලා ගැන කතා කරද්දි මේ මෙයාගේ තාත්තා අප්පච්චිගේ අප්පච්චි ජැක්සන් අයියා මට තාම මතකයි ඒ ඩ්‍රාමා එක ඒ සුසීමා ඩ්‍රාමා එක අපි මිස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ හෝම්වර්ක් ටික ඔක්කොම ඉවර කරලා ගිහලා ටීවී එක ඉස්සරහින් වාඩි වෙලා බලන් ඉන්නවා. ඕකේ මං ආසම කෑල්ල තමයි අර බෑන්ඩ් එක ගහන්න පටන් ගන්නවා. ටන්න 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 ටඩ ටන්න ටන්න ටඩ 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 කියලා. වාගේ තාත්තා ඉන්නව නේද? කීබෝඩ් එක ගාලා මොකද? ඩාන්ස් එකක් මේක දින්න. අපි 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 ඒ කෑල්ල පොඩ්ඩක් ගමු බෑන්ඩ් එකේ. සුසීම ඩ්‍රාම එකේ තිබිච්ච සොංග්ස් ඔක්කොම ලීඩ් ප්ලේ කරලා තින්නේ රෝසා. ආ ඇත්ත. ඔව්. බලන්නකෝ මේ සම්බන්ධ වෙන්නේ. ලරන්ස් අයියා ඒ අන්ති ඒ කාලේ එතකොට මිල්ටන් මල්වාරච් මහත්මයාගේ සිංදු මොකද්ද තනි වී සිටින්නයි රෝසා ඔයා මාරයි ඒ වගේම ඔයාගේ වයසත් මාරයි හොඳයි අපි වැඩස්ථානේ රෝසා ගැන කතා කරන ලස්සන එක තමයි කොයි වෙලාවෙ අපි ස්ටේජ් එක නැග මන් දැන් අවුරුදු ගන්න අවුරුදු ගානටම කොයි වෙලාවෙ ස්ටේජ් එක නැග කොයි වෙලාවෙ තිනා වේගෙන හරි ප්ලෙසන්ට් එකේ ඉන්නේ ඒ බේස් එක ගිටාර් පායේ සුන්දර මිනිස්සෙක් හරිම සුන්දර සුන්දරයි ඒ කියන්නේ එයාගේ සීනියොරිටි එක ස්ටේජ් එකට ගෙන්න නැති මගෙත් එක්ක සුන්දර චරිතයක් රෝසා මගෙත් එක්ක අවුරුදු 30ක් ඒක ඉතින් ඒ කියන්නේ ඒක කියපු වෙලාවේ ඒ ඒ අපූරු මිශ්‍රණයක්නේ ඒ අපූරු සබඳියාවක් මම දන්නවා ඔබ සහ රෝසා අතර තියෙන ඒ සහෝදරකම ඒ බැඳීම ඒ මිත්‍රත්වය ඒක හරි අපූරු දෙයක් ඒක හරි වෙනමම කතන්දරයක් ඒක මතක් වෙච්ච වෙලාවේ BNS ගොඩක් යුගල එනවා දැක්කා හැරලා බලනකොට ඒ යුගල නැහැ කොහොමද මේ තරම් දුර ආවේ එකට ඒයි මටත් ඇත්තටම තියෙන ප්‍රශ්නයක් ආ දුර එන්න මගේ පර්ස්පෙක්ටිව් එකෙන් මම කියන්නද අපි දෙන්න අදටත් කවුද වැඩි ප්‍රසිද්ධ කාටද වැඩි තැන ලැබෙන්නේ කියන එක උඩ නෙමෙයි අපි දෙන්න දුවන්නේ. අපි දෙන්න දුවන්නේ මේ අපි කරන දේ තියෙනවනේ කරන වැඩේ ලස්සන වෙන්නේ කොතනද කියන තැනින් අපි ඒක ඉවර කරනවා. කරන වැඩේ ඒකට ફોකස් කරගෙන ඉන්න තාක්කල් මේ පාර්ට්නර්ෂිප් එක දුවන. හැබැයි අපි එතනින් එහාට ගිහිල්ලා මේ බාතියද මේ සන්තු ඒ කියන්නේ අර මේක මේ මං හැමතිස්සම කියන්නේ අර මේ H2O වෝටර් වෝටර් කියන්නේ අපිට හුස්ම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක අපිට නේ ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන්නේ මේ දෙක වායු දෙකක් හැබැයි වායු දෙක එකතු වුණාම හැදෙන්නේ වෙනම දෙයක් නේද ඒක ඉයරයක් ඒ වගේ තමයි වාතිය සන්තුෂ් කියන්නේ වෙනම දෙයක් වාතිය ජයකුට කියන්නේ වෙනම කෙනෙක් සන්තුෂ් කිරුවන් කියන්නේ වෙනම කෙනෙක් අර දියරේ තියෙන තාක්කල් වායු වෙලා ෆුස් දාලා දෙපැත්තට යන්නේ පිටින්නම් බලනකොට මම දකින්න කෙනෙක් මේ දෙන්නව කියන්නේ ඒ දෙන්නගේ මියුසික් ෆෑන් කෙනෙක් හැටියටත් ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙත් හැමතිස්සෙම මම ගොඩක් වැඩත් කරලා තිනවා මේ දෙන්නත් එක්ක ඒ දෙන්න ඒ ගනුදෙනුවෙත් මට තේරුණ එකම දේ තමයි ඒකලම්
ඒකලංගේ වැඩේදී හරියටම ගරු කරනා එක එක කෙනා. එතනදී කවදාවත් මොන හරි දෙයක් කිව්වොත් that's suspicious feel. එහෙම කියලා okay talk to him about it. එහෙම කියලා දැන් බාතිත්තික මොන හරි දෙයක් කතා කරනකොට උනත් මම දැකලා තියෙනවා ඒක. ඒකේ මට හැමතිස්සෙම ඒකලං හරි comfortable ඒ දෙන්නත් එක්ක. ඒ දෙන්නගේ දක්ෂතාවයන් ගැන ඒ දෙන්න හරිම comfortable. ඒක හින්දා මම හිතනවා ඒක something nice. ලෝකෙට මම තව එකක් එක්ව කරන්න. ඒ කියන්නේ මේක මේකට ගැඹුරු එකක්. ඒ කියන්නේ මේ වගේ. ඒ කියන්නේ දැන් අපි දෙන්න වැඩ කරනකොට ඒ කියන්නේ ප්‍රසිද්ධ ඔක්කොම කතන්දර ඔක්කොම ඒ කියන්නේ ඒ තියෙනවා. ඒ කියන්නේ දැන් ඕනම දෙන්නෙක් වැඩ කරනකොට විවිධ අදහස් ප්‍රතිරෝධයේ තියෙන අදහස් එක වගේ අදහස් වගේ ගොඩක් එනවානේ මත එනවා. ඉතින් අපි දෙන්නත් හරි වෙනස් පුද්ගලයෝ දෙන්නේ. හැබැයි අපේ දැන් මේ ආපු අවුරුදු 22 මාපු ගමන එක ඩිරෙක්ෂන් එකක් එක අදිෂ්ඨානයක් දෙන්නටම තියෙන්නේ. ඒ ආසාවෙන් ආදරේ මියුසික් එක තියෙන ඒක එතන. හැබැයි වැඩ කරන්න ආවම ඉතින් අදහස් 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 විවිධ මත විවිධ මෙහෙම තමයි හරියන්නේ. එක එක මේ කියන්නේ විවාද මත ගැටුම් ගොඩක් තියෙනවා. මෙතන මම හිතන්නේ අපේ කියන්නේ ඕනම කෙනෙක්ගේ සාර්ථකත්වය අපේ සාර්ථක ප්‍රධානම හේතුව තමයි මම හිතන්නේ. ඒ කියන්නේ දැන් මේ වගේ අපි විවාද මත කරගෙන යනකොට මොන හරි අවස්ථාවක අනිත් කෙනාට තේරෙනවා නම් මේ කියන එකේ හරයක් තියෙනවා කියලා එයා පිළිගන්නවා. ඒක මමත් කරනවා මෙයත් කරනවා පිළිගන්නේ. හරි ඒ කියන්නේ ඒක මේක හරි ඒ කියන්නේ මේක හරි ඒ කියන්නේ දෙන්නව තේරුම් අරගෙන මේක හරි ලස්සන දෙයක්. ඒක මම ගැඹුරුයි කියලා කියන්නේ දැන් ඕනම කෙනෙක් ඒ කියන්නේ එක්තරා තැනකදී අපි මොකද අපි හරි මොකද අපේ හදවතයි ඔළුවයි එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. සමහර දේවල් ඉමෝෂනලි හරි හදවත හරි ආසයි. මේක තේක කිසිම 1 1 2 4 කිසිමම මේ මේ රෂනලි ඒ කියන්නේ මේ මේ ප්‍රමාණාත්මකව කිසිම අදාළත්වයක් ඒකේ ගැටෙන්නේ නැහැ. හැබැයි ඒත් හදවතින් කැමති. ඉතින් කියනවා මේක කරන්න කරන්න. තවත් අනිත් එක්කනත් ආයේ හැමත විදි මතකද මෙතන ඉතින් පොන්තටම ප්‍රමාණාත්මකව මේක මෙහෙමයි වෙන්නේ. හැබැයි අර හදවතින් කියන දේ ඒකට ඔට්ටු වෙන්නෙම නැහැ. ඉතින් ඔය වෙලාවේදී ඔහොම ගිහිල්ලා දෙන්නම එක්තරා තැනකදී තේරුම් ගන්නවා රයිට් නෑ නෑ මෙතනදී මෙයා කියන එක හරි මේක මෙතන ලොජිකලි එක්ස්ප්ලනේෂන් නැත් තියෙනවා මමත් කිව්වොත් එහෙමයි ඉතින් ඔය දැන් මම කියන්න හදන්නේ මේකයි ඕනම තැනකදී ඔහොම ගිහිල්ලා ගිහිල්ලා තැනක ලොජිකලි ඒ කියන්නේ මේ මේ ලොජිකලි ඒ කියන්නේ මේ මේ ඒක තේරුම් ගන්න බැරි කොට තමයි ප්‍රශ්න ඇතුළේ ඉතින් මං හරි හරිම කෘතවේදී වෙනවා මේ වල ගෞරව කරනවා මට මේ වගේ පාර්ට් කෙනෙක් හම්බලා තියෙනවා උනා උනාත් කොච්චර කරත් එක තැනක හොඳයි 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 අපි සාර්ථකත්වයේ රහස එලෙස ඔබට කියනවා මට හිතෙනවා ඔබට මේ සාර්ථකත්වයේ රහස ගැන කිව්වොත් ඒක වටීවි කියලා ඒ නිසා ඒක ගත්තේ අවසාන වශයෙන් මා යමක් කියනවා සංගීතකේ සෙනාලි අනේ තුන්දෙනම මා ගිතන්නේ මගෙත් එක්ක එකඟ වෙයි අපේ රටේ නොමියන තාරුණ්‍යමයි නොසිදෙන රසවින්දනය මේ ඒ තාරුණ්‍ය එදා වගේමයි ඒ රසවින්දනය එදා වගේමයි ජය වේවා ජය වේවා හොඳයි එහෙමනම් සෙනාලි සජිත එන්න පොඩ්ඩක් දෙන්න ඉස්සරහට මේ නාඩගම් කාර්යෝ ඔබ දන්නේ නැහැ මේ නාට්‍ය සඳහා අපි පෙරමග සකසපු විදිය අපි නලොනෙලියන් තෝරා ගන්නට දරපු ප්‍රයත්නයන් ඒ වයි රස කතා තියෙනවා ඒ අතරේ අපි මේ නාට්‍ය ප්‍රචාරය කරන්නට කලින් පුංචි තිරයට දෙන්න කලින් අපි කිව්වා තිරනාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂය කියලා ඒක එලෙසම වුණා කොහෙන්ද දෙන්න බලන්න ඉස්සරහට අපි මේ සම්මිශ්‍රණේ අපූර්වයි නාට්‍යයක් නම් දැන් නාඩගම් කාර්යයම තමයි රටේ කොතනද හැමතැනම කතා වෙනවා ඉතින් සුබපතනවා දෙන්නටම නාඩගම් කාර්යත් එක්ක ඉස්සරහට යන්න ඒ වගේම ඔබේ පෞද්ගලික ජීවිත ජයෙන් ජය වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා නාඩගම් කාර්යයේ අපිව තෝරගත්තට මේ ශිවා මාමට ශාම රයියට සද්දා මාමට රංගන අයියට සියලුම කට්ටියට අපේ ආදරය ස්තුතිය ඒ වගේම අපිත් එක්ක වැඩ කරන අයට තිරේ පේන්න තු පිටිපස්සේ ඉඳන් අපිට කවඩියා කවඩියාගේ නම කියන්න ඕනේ මේ මේ කවඩියා ඔන්න කවඩියා මං කිව්වා කවඩියා කවඩියා සංගීත් ප්‍රභු මේ හැමෝටම ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මෙතන දැන් අපි දෙන්න උනාට මෙතන ගොඩාක් කට්ටියක් ඉන්නවා ඉතින් අපි ඔක්කොම ලා ඉතින් අපුඩි ඒ හැමෝටම ඔව් හොඳයි ඒ වගේම සංගීතයක් අපිට සම්පතක් ඔබේ
හැකියාව ඔබේ රඟපෑම නැවත වතාවක් ළඟදීම දකින්න ලැබෙනු ඇති ඔබට අපි ආදරෙන් සුපවතනවා වගේම ඔබ ස්වර්ණවාහිනියත් එක්ක බොහොම ළඟින් බැඳෙනවා ආදරේ හැමදාම මමත් එහෙමයි BNS ඔය ගමන ඉදිරියටම යන්න තවත් අපූර්ව නිර්මාණ අපට ලබා දෙන්න ජයපතනුව සුභපතනුව දෙන්නට බොහොම ස්තුතියි අද අපිට එන්න කිව්වා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හොඳයි එන්න අමුතුම රැයක් කරා අමුතුම රැයක් ස්තුතියි ආදරණීය මිතුරා ඔබේ ඔය අපූර්ණත්වය අපිට රටට හැමදාම දෙන්න ජය වේවා හොඳයි ආදරණීය ප්‍රේක්ෂකයනි අපි සමුගන්න සෝදානම් වෙන්න වෙලාවක් ටිකක් වැඩිපුර පැනලා තියෙන වෙලාවෙ හැබැයි ඔයගොල්ලෝ රසවින්දනය ගත්තා මා ඔබට කිව්වා ආරම්භයේදම මේ අවධානම දරාගෙන අපි කලා ශිල්පීන් ශිල්පිනියන් රස කරන්නේ කැඳවන්නේ ඔබේ හිත මේ වගේ අපූර්වත්වයට අරගෙන යන්න රසවින්දනයෙන් පෝෂණය කරන්න ඒක අපේ යුතුයකම කොට අපසල් කරන නිසායි ඔබ අපට ආඩම්බරයක් ඔබ අපට ආශිර්වාදයක් සමුගෙන යන්නට සූදානම් වෙන්නේ අර කියපු ගීතය ඔක්කොමල්ලම එකතු වෙලා গিටාර් පාට් එකෙන් පටන් අරගෙන ගායනා කරන බලාපොරොත්තු වෙන පරිස්සමෙන් ඉන්න වඩාත්ම පරිස්සම් වෙන්න ඕනි කාලවක් වානුයි මේ ඔබට ජයෙන් ජයම වේවා තරුලස්සන රැයි සිතසන සුවේ Na 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 na